අපි දෙදස් පහළවේ උසස් පැළ ගිෙනුම්රන පේපරකි ස මාගන් ගානය මේ හදන් දෙන්නේ ආදායම් ප්‍රකාශය රූල් කරලා තියෙනවා කෘතියට අනුව සීමමාසතු සසාරග සමාගම ඉට පශ දස් පහල න යි තිස්සක නවසන් වර්ෂය සඳහ ලිේ නිවර්මලියන් ො ට විස්ිණනාාදයම් ප්‍රශය ගාන හදන්න දහස්ුලින් එක නිසා දහස් කියලා ලියලා තියෙනවා ඊට අමතරව ආදන් ප්‍රකාශ අක්කතුවවා දැනට මක් දන්න මොකද අප දැන්කනන්ත එකක් ට කලින් හදලතින දස් දහතුන පේපරක දස් තාාත්‍ර පේපරක සමමාග ගනන් දෙකක් හැදුවයි ආකෘතීමමතවම් භාවිතා කරන්නේ එතොටවාදන්න ගිනම් කර සහගෙන් ඕනකොයිතැන්වලට කියලා ඒතැන්වලට ඒදි හහිටම තියෙනවා. එතකොට මංගේ ප්‍රාථමික දේවල් කතා කරන්නේ යන්න හැ ඒවා ඔයාට ආපහු අවර්ශණන් දහත්තුන දස්ාහතුන පේරක කරපු ගත් තියන දස් ාතර කරපු ගත්තින. ඇැම්ලද පාක ඒ තැන පොඩි තැනයිඉදලා විස්තර කෙරුව. ම විස්තරන්න්නන්න අපේ හති තමංවර්න පෙන්නන්නේ ඉළඟට හිමික වෙනසයෙන් ප්‍රකාශක් යාල ඉලනවා එතට හිමක වනසේ ප්‍රකාශති පාන මුලිමදිය න ලට දස් පහලතුනයි තිස්සකෙන් අවසන් වර්ශය සඳහා හිමක වෙනසේ ප්‍රශයක ලියන් දොන එක තිස්සකෙන් දිනෙන් අවසන් වර්ශය සඳහා කියල ම ලිය ලාට පන මගේ හිමිව වනයේ ප්‍රකාශන් පොදසචත ය කහල තියෙනවා එකට හේතුව දැ හිමිම වනසේ ප්‍රශම රූ කරද ගාන බලනවනේ න ය ොට පාගද කිය තර ගන්න සාමන් කොට ප්‍රක්් න තම තියෙන ොටඒකට පෙෙනම තරවත් තියෙනවා ඊල්ලඟට යෙනවා ගන ප්‍රත්්‍යා ගන්න ංචිත කියල කොටසා. ඊට පස්සේ සංජචය ශේෂ පිරික්සමේ ඊට පසේ පොදු සංචිතම අයින් කරතිය වාට ගලප පල්ලකවත් එහමනත්තන් ශේෂ පිරික්ෂමෝකවත් පොදු සංචිත කියලායික් නැහැ එකන්දක අවශ්‍යනෑ තිනට ලාබාලාභ ගිනුම කියලා කියන්නේ රදවාගත්. ලලාබ තකෝට රඳදවාගත්ලාබි කිය පොහොමත් වර්ශය ලාබෙන් සමන්්‍යතයෙන්න තොට එකට ගිුණමක් පෝන තොට ඒ දිහටයි මගේ හිිකා අනසිය ප්‍රකාශය හැදිලා තියන්නේ එඒලාට මූල තත්ත ප්‍රකාශයට ාවොත් මේ මූල තත් ප්‍රකාශයේිද ේච දනට ෝට ඉල් දරස් පහල තුන තිස්සක දිනට මූලතත් ප්‍රකාශට ඒ දටහන්ටිගත් ඒකම තියෙනවාලමයි ඒවයා දන්නවා. ලන්ට මූල ප්‍රකාශනට පස්ස සටහන්ටි අපි කෙලින්ම්ම ගැල්ලා තියෙනවා. අමතරව පෙරවැඩ ටික වි ර කරලති පලිනි පරඩිකු පිරිවෑ හොයා ගන්න එකක දෙවැනි පරවැඩදි වියදම් වි්සපරින් හට තව ගාන හදන් අපිට පැවවැඩ තියෙනවා න එනවාවන එතන දී ඒ පෙරවල ටික ලියනවා හරි ඔය විදිහට තමා මූලික දේවල් ටික අපිට කතා කරන්න තියෙන්නේ හරි දැන් අපි බ්‍යාමූ පල්ලවෙනි ැලපිල්ල අපි ගැපිල්ල පලවෙනිකින් තෝරගන්නට ොඩත් ලේසි ලමයි අපි මුකද සමාගංගාන කරද අපිත් පරිස්සම් වඩෝන ගාන අපිට හද්දි අමාරුම ගැලපිල්ල තෝරගත්තුත් අපි එතනි නිහා ටිකක් හදාගෙන යම අමාරතාවයක් එන අමාරුතාවයක් එෙනවාලකින් අපේ අපි මානසිකව සහර අවස්ථාව දි වැටෙනවාන එතකොට අපි දැනගණ්ඩෝන ලේසිම ගැපිල්යෙන්ම පටන්ගන්ඩ තකොට දැ හයි පලිනි ගැල පිල්න්න අති අමාරුණ හැක ඇතරම ලේසි අපි එත වුණන පටන්ගන්න පුළුවන් ය දේපල පිරුතුප කරම සම්බධ තියන ැිටි අවසාන්ම කරමු මොක දේවපට චුට්ටා සමහරකට කල්පනා කරන්න තියෙන දේවල්. ඒක නිසා අපි පලි ගැ පිල්ලම් පටන්ගවු මෙහම කියනවාන දෙදස්දා හතරි හතරක දින සමාගමයේ කාර්යාලය නව ස්ථානයකට ගෙනයන ලදී. මෙදින වසර දෙකක කුලී ගෙවන ලද අතර ල දලම ප ර්ර වර්ශය කුලි ලෙ සටහන්කර ඇත ගැරත්්දක් වෙලා කියලා ඔයාට තේරනවන ලමයි. අපි කාරයාලයක් කොලිටරග ගොඩ ැගිල්ලක් කපුලිය අරගෙන තියවා ඇතකොට කොලියට ගැනීම හින්දා අවුරුදු දෙක කුලි අපි එක පාර ගෙවල තියෙනවා. හරි අවුරුදු දෙහ කුලි එකපාර ගෙව්ව කියන්නේ දැන් අපි ගම කාල්රේකාව දෙදස් දා හතරේ හතරයි ප්‍රියාපාරය පටන්ගන්නේ අපි අවුරුදු දෙකට ඒන්නේ වුද කියවර දස් පහලේ තුනයිතිස්ස එකක ඊීලා අවුරුදුරන දස්දාසේ තුනයිතිස්සගේ. තොටත් අපි අවුරුදු දෙහකට අප කුලිය ගෙලතියවා මේ අවුරද් දෙහකට ගපු කුලියම ්‍යයාපාරේ වියදමක්විදිහට ගියම්ග කරලා තියනවා. එහනම් බලන්ඩ ශේෂපිරික්ෂමගේ හිල්ල කොලි කියලා තියෙනවා ලමයි නමසිය හැට. එහනම් මේ නමසය හැට. අදාළ වෙන්න අවරුද් දෙහකට අපි ඕන ළමයි අවරුද් දෙකේ කුලිය දාදයම් ප්‍රකාශයට දන්න නෑ අපිට න එක අවුරුද දෙ ෙෙනම් බදවා දෙකෙන්. නමසිය හැට බලන්ට දෙකෙන් බෙ දන්න. එතකොටවාටනවා වර්ෂයට අදාළ කුලිය නමසය හැට බෙදීම දෙක කියන්න ළමයි හාර්සිය අසූුවයි. එහෙනම් ඔය කුලිය තමා අපි පරිපාලමිය දම් යටතේ දාන්්ඩෝන් එහෙනම් අපි කුලි කියලා මුලීම්ම හාරසිය අසුව පරිපාලන වියදම්වල දාන. ඊට පස්සේ දැල්ලමයි අපේ වර්ෂයට අදාළ කුලිය වෙන්න ඕන හාරසි අසුවයිනේ ඒකෙන් අපි ගෙව්වකී අදද අපි ගෙව්වේ අපි ගෙවලතින අවුරුදු දෙහකට එ තවට අපිට අපි මොකද කරලා තිෙන වැඩිපුර ගෙවලා එකවුරුද්ධක කුලිය. වැඩිපුර ගෙව්පු කුලිකයන් ව්‍යාපාරයට මොකක්ද වත්කම. ජංගමවත්තමකි. එතකොට මූලෙ තත්ත ප්‍රකාශය වාදන්නවා දැන් ජංගමවත්කම්. මේ නිකම්ම පෙන්න්නම් නැහැ. සමාගන්දන් අප ගණන් දෙ එකකක්රලා තියනෙහි අප එක දන්නවා. එකකොට අපි අනෙකුත් ජංගම වත්කම් යටතේ සටහනක් තියෙනන්නේ සටහනංක හත අන්නේ සටහනංක හත යටතේ අපි පෙන්නෙනවා මෙන්න මේ ජංගම වත්කම හාරසිය අසුව ඉදිරියට ගෙව් කුලි කියලා ලියවා. ඉදිරියට ගෙවූ කුලි හාරසිය අසුව. එතකොට පලවෙනි ගැලපිල්ලන්න ඇතම හරි ලේසි අපි පලවිනි ගැලපිල්ල ඉවර කෙරුවා. ඊළඟට බලන්ඩ දැ දෙවිනි ැ පිල් තිෙන දේපල පිරුතුප කරන සට අපිචුක්්ට ඒ එතනදඒ ගැලපිල්ල පස්සෙ කරන්න තියමු තූමිනි ගැලපිල්ලත් තියන්නේ ඉඩම් හාරලක්ෂ පනස් දහකට තක්සේරු කිරීමගෙන ඇැතරම ඉඩම් ප්‍රත්‍යාගණයක් එක හර ලේසි නමුත් අපි දපන පිරුතුප කරන අවසාන්ට ට ඉලාට කල්බ දුක්‍රමයට ත්තුූදයක්තේ න ඒ අත අවසාන්ට කරමු බඩ පහ ඔයාට ලේසිගේ ල පස්සනි ගැපිල්ල ොගේ පිරිවෑහා ශුද්දුපලන්්දගේ පිළිවලින් එදදා සටසයයි පරිවාෑ සුද්දුපලද්දගේ දා හයි කෙසෙවවද දෙදස් පහළේ හතරයි විස්ස දින සම්පූර්ණතගේ එක්දා සයිසයකට විකුණන් ලදී. අධ්‍යක්ෂක මණ්ඩලය දෙදස් පහලේ පහයි පහළදින මූල ප්‍රකාශ නිකුත් කරන්න අනුමත කෙරු හරි. ළමයි මං ඒක මෙහෙම ක්‍රියන්න. අපේ ගානෙ දීල තියෙනවා අගතබය ම සටහලගෙනනේ ලියන මේ පෙර වැඩක් එකැන්මට වටම පෙන්වුනටුවවැඩක් ම පෙන්න අග තොගයේ පිරිවැය අපිට ගානය දෙනවා කියද එදදා සට සියයි දහස්ුලින් කිව්වා හම එලන් ශුද්දුප ලබ්දාගය කියලා වචනයෙන්ම දෙනවායා අගයක් කියදද දෙදාහයි. වෙන මොකද ගැල පිල්ලක් මෙතන තිබ වෙන මුකදත් තිබුන් නැත්තම් විස්තරයක් ලමයි අපි අනිවාරෙන්ම තොගයි පිරිවවා විදිහට ආදයම් ප්‍රකාශ විකළුම් පරිවෑ හොයදදි ගෙනියනවා. එදා සට සේලඟට පිරිවැට පිරිවෑ ශුද් පලද් දෙකෙන ආගයන්දින් වඩ අඩුවගේ ගෙනියනවා මූලිතත්ත ප්‍රකාශයට පිරිවට වඩ ශුද් පළද්ධගේ අඩුවි න අතර වෙන ස විනත්වය දම්වලට ගෙනනෙනවා හෙම අඩු නැත්තම් මකූද කරන්න යන්නේ නෑ. දැම් මේ ගානයේ ශුද්දුපලද්දගේ වැඩී ලමයි. හරි හැබැ ඊට පස්සේ. දේවල් කීපයක් මෙහෙම කියනවා. කෙසේවුවද හතරයි විස්ස මේ තොගේ ඇවිකුණවා. දැල්ලමයි අපේ ගිනුවර්ෂය අම්භුවන්න කවද්ද කියලා හිතන්ඩ දෙදස් දාහතර හතරයි එක. එතකොට ගිනම්වර්ෂියවරෙන්න කවද දෙදස් පහළවේ තුනයි පිස් එක. එතකට දැන් අධ්‍යක්ෂකර මූලි ප්‍රකාශවලට අනුමත කරන්න කවදද දෙදස් පහලවේ පහයි පහලව. එතකොට දැම් මේ කියන තොගේ විකුණන්න එකවදද හතරයි බිස්ස. මෙදා තමා විකුණන්න. එතකොඩ ළමයි බලන්ඩ මේක වාර්තා කරන කාලපරිච්චේදර පසු සිදුවීමක් නෑ. අපි මෙන්න මේ කාලයට කියනවා වාර්තාකරන කාලච්චේදය. අපේ ගිණුම් කරන කාලච්ේදදිර කියන වාර්තාකරන කාලච්චේද. ඊට පස්සෙ කාලයට එකන් මෙන්න එතන එහාට තියෙන කාලයට අපි කියනවා වාර්තා කරන කාලච්චේදර පස කාේ ගයන් ගිරුම්වර්ෂය අවසාන දසත් අධ්‍යක්ෂවරු මුූල්ල ප්‍රකාශ අනුමට කරන දවසත් කියෙන කාලයට තමායි ඒ කාලය කියන්න. එතකොට ඒ කාලේ සමහර සිදුවීම් වෙනවා ඒ සිදුවම් සර සමහරයව අපි මූලි ප්‍රකාශ තුළ ගලපනව සමහරයෝ ගලපන්නෑ දොට අපි ල්lkස් දාය මේ වෙනකට කතා කරලා තියෙනවා තොගයේ ශුද්ධෝපල අබ්දියගේ තහවුරු වීම කියන එක අපි ගලපන සිදුවීමක් පවිදිහටයිලමයි අදුන ගන්නේ. එතකොට දැන් ඇත්තටම හතරයි විස්ස මේ තොගය වෙළඳපලේ විකුණන්ඩ පුළුවන් වෙන්නනිි කියට දෙද්දා සයසිියයකට ලම මේ ශුද්ද පලබ්්‍යගගේ කියන්නෙත් මොකක්ද වෙල්ලඳපලේ මේ තොගය විකිඳන මටිනාකම එතොකොට අපි ඇත්තටම මුලින්ම ශුද්දු පලබ්්‍යගේම එදා සටසි පිරිවා තියන තොගයේ ශුද්දුප ලබ්ධගේ දෙදාහයි කියලා ලමයි මේ තීරණය කර ගත්තේ උපකල් එකන අපිකටෙන ඇස්තමේන්තුවක් ඉදිහට මේ කරගෙන තියන. එක මක් ඇස්තමේතු කියෙන වචන දැම්මොත් වැරදදිද මන්ද. එක ළම ඇත්තම ුදදු ප ලබ්්‍යගය. ඒ අපිදම් මේ ර්තමාන දපල මෙච්චරකට මේක විකුණන්ඩ පුළුවන් වෙයි කියලා හිතපු ගානතමා දෙද. ඒකටම ශුද්දු පලද්ධගේ කියන්නේ. නමුත් ඇත්තටක වෙළඳ පලේ විකුණල තියෙනවා හතරයි විස්ස ලමයි කියකට දෙද්දා සහයිසියකටයි විකුණන්ඩ පුළුවන් නහෙෙන අන්න ශුද්දු පලද්ධගේ සත්‍යගේ තහවුරු වෙනවා හතරයි විස්ස. අපි එත්තකොට බලනවා කෙලීමගේ හෙල්ලා ඒ අහවුරුවෙන්නේ වාර්තා කරන කාල පරච්චයට පසු කාලේද කියලා ඔවු! පසුකාලේනල් ලමයි ඒ වටිනාකම අපි මූල ප්‍රකාශත් තුළ සාමාන්‍ය දිහට ගලපනය කියලමයි මෙතන දෙදාහ කියන අගය අපිට ඉවක් කරලා දාන්ද අනොසලකා හරිඩ වෙනවා තොගය හරියටම විකූුණු වටිනාකම එදදා හසියයි. අ උඩ තියෙන කි නේ කියල හිතකවාගෙන නමුත් අපි ළඟ තියවන ඉට හොඳ සාක්ෂයක් මේ තුොගේ සම්බන්ධින් වටිනාකම කියන්න ඒයි අපි ගන්නේ හෙන ශුද්දු පලද්ධයගේ එදදා සයසීයයි. දැක් අපි ළඟ තියෙනවා තොගේයි පරිවැදදා සට සය ශුද්දු පලද්ධ ෙන්දදා හයසයයි. අපි කෙලීම යනව ළමයි ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවෑ හොයන තැනට පෙරවැඩෙන්ඒක හොයන්න විකුණුම් පිරිවෑ විදිහට විකුණුම් පිරිෑ හො අගතගේ පිරිවවැෑගෙන යන අගතගේ පිරිවැෑ දැ ගානී කියතිෙන දෙදදා සට සහන ද සටසි අප අඩු කළා. ඊට පස්සේ පිරිවැෑ ශුද්ධ පළද්ධයෙන අගයන් දෙකෙන් වඩ අඩුවගේ අප මොකද කරුවෙළමයි ि ශද්ද දග අගන්දකෙන් වඩා අඩුවගේ තමා ූල් ත්ව්‍රකාශයට ගෙනයන්න. එහනම් මූල්්‍ය තත්ත් ප්‍රකාශයේ तोොගේ විදිහට අපිධනමා එදයි ඊට පස්සේ මොකද කරන්නේ පිරිවැට වඩ මේගල ශුද්දු ළදැගේ අඩුයින පිරිවෑ එද්දා සටකය शුද්දු පලද්දගගේ ද යි ඒ අඩු අගය ඒ දෙකතර වෙනස්ස අපි ගෙනියන वा මයි ආදායම් ප්‍රකාශයේ වෙනත්වියදම් යට තද ආදායම් ප්‍රකාශේ වෙනත්වියදම් හොයන්ටත් පෙරවැඩක් තියෙනවා ඒ එකක නිසා අපි ලියනවා තොගකපා හැරීම් කියලා ඔය දෙක අතර වෙනස කීයක් වෙනවද බල එදදා සට සෙද්ද සහසතර වෙනස දෙසය වෙනත් වියදම් වලට තොග කපා හැරීම් කියලා ගෙනල්ලා දානවා. හරි ඔන්න එතකොට අපි මේ පස්සනි ගැලපිල්ල කරනනා කරදැන් අපි ගැලපිළිත් දෙකක් මේ වෙනකොට සාර්ථකව ඉවර කරලා ඉන්න. ඊළඟට හායවෙනි ගැලපිල්ලට එන්න හයවෙනි ගැලපිල්ල කියනව මෙහෙම වස්සර අග වෙළඳ ලැබියුතු දෑ ශේෂය මත සීයට දහයක අඩමානනය වෙන් කරනු ලැබේ එකන්ලමයි වර්වසාන ශේෂයමත්තය අඩනායගැතිය ශේෂය මත අඩමානය වෙෙන් කරනලු අපිට අඩමානාණය වෙන් කරන්න පුළුවන් ලමයි අවසානටම එකන නායගතය සම්බදධ අනෙකුත් ගැපෙන්ද තින සියල ැලපිලික් වුණට පස්ස තම අඩමානය වෙන් කරන්න යන්්ඩඕන ැම් බලන්ඩුව ැලපිල්ලේ ඔතනින් හට නායගතියන් වෙනස් වෙන මොනාහරි ගැලපිල්ල තියෙනවාද කියලානිකමට මට කියවගෙන යන්න විකුණුන්ගිනුමට හර කිරීම නායගතියන්ට බලපන්න හ එතකට පාතතිවය ිකුණම් ිරුට හරල තෝටක විකුණු ල වැරන්ද තරන ඊලාන්ට අට වෙනියක ප්‍රශ්නයක් නැහැ නමවෙනියක ඒත් නායගතියන් බලපන්න හ දාහත් නැහැ කොහත් නැ හරි එහැල්ම නාගතියන් ලපාන කිසිුදු ගැලපිල්ලක් නෑ ඒනම් අපිට අඩමාන නය වෙන්කරන්න පුළුව. එනම් අටබාන්නය වෙන්කරද්දී. පටද අයගැතියුත් මුූල ත් ප්‍රකාශ ෙින්ම්ම මුහුණතේ පෙන්න්න නෑ ලමයි අපි සටහන තුලන පෙන්න්නන්නේ තොටමගේ සහනංක හය තුළ වෙලඳ ලැබිය ුතු දේශේෂය තියෙනවා. එතන නයගැතියන්ගේ අගේ අපි ධනනාශේෂ පිරික්සු මේ නයගැතියන්ගේ අගේ අපිට දීල තියෙනවා. හරි ඒගේ තම අපි දාගණ්ඩෝන එහෙනම් මෙතන පිළියෙනවා වෙල්ලද ලැබිය යුත්තු දෑ වෙළඳ ලැබියුතු දෑ තියෙන තුන් දාහක් අරි ඒ ශේෂය මතන ළමයි සීයට දහයක් අඩමානය වෙන් කරන්න ගියන්න එහෙනම් අඩු කලා සීයට දහයේ අඩමාන නයවෙන් කිරීම එතකොට නායගැතියන්ගෙන් සීයට දහයක් අඩු කෙරුහම බලන්ඩ කියත් දෙන්නේ තුන් සීයයින් සයටට දහයකෙන එතොටට දෙදදාස් අස්සීයයි එම් මෙන්න මේ දෙදා සස්සිය තමාලමයි ඔයා හදන මූල්ල තත්ත ප්‍රකාශයේ නයිගැති ලැියුතු වෙලඳ ලැබියද්ධෑ විදිහට ගෙනියන්න එහෙනම් මූල ත් ප්‍රශයට ගිහිල්ලා ඔය හොයාගත්තු නාය ගැතියන්ගේ අපි යොකට ෙනවා ධාරණගේ කියලා දෙදා සස්සී අපි මෙිතන ලියනවා. ඊට පස්සේ අඩමානණය වෙන් කිරීමක් සම්බන්ධයන්න මෙතියෙන්නේ අට්පි අඩමානය ඕන වෙන් කිරීමද අධිවෙන් කිරීමද කියලා බලන්්ඩ ඕන දැ එකක බලන්නෙක හොමදලමයි. ශේෂ පිරෙක්සුමය තියනවා ආරම්භය අඩමානනය වෙන්කිරීම දෙසිය පණහයි. අපි මේ අවසානට ගැලපී කරන්නේ අවසා අඩමානය වෙන්කිරීම කියද තුන් සය. දෙසය පණහක් මේ වෙනකොට වෙන් කරලා ඇත් එකැන් වෙන් කර ලතින් බ ඇත්තටමනමුත් වෙන් කරඩ වුණ තුන් සීයා. ඒ කියන්නලා මයි අඩමානනය වෙන් කරලා තියන්න කොහොමද අඩ්ඩුවෙන්. එනම් ඒක එහෙ ඔයාට හිතන්ඩ බැයිනම් මං ඔයායටට කලින් ගනම්වලතිත් කියල දුන්න ඕන හෝ අදවෙන් කිරීම හොන පොඩි කෙටික්‍රමයයාහ. ඌන හෝ අධිවෙන් කිරීම සමානයි, මුල අඩමානණය වෙන් කිරීමෙන් අඩු කරන අගාඩමානය වෙන් කිීම. මුලවෙන් කිීම ශේෂපිරක්ෂමේතියෙනවා දෙසය පණහයි. අගවෙන් කිරීම අපි හොයාගන්න ඇතුන් සීයයි. එත ෝට ළමයි එන්න රිීන පණහයිනි. උත්තරේ රිනනං ඒක ඌනවෙන් කිරීම, උත්තරය දනනං ඒක අදිවෙන් කිරීම. එහනම් ඕනවෙන් කිරීමක්. එන්නේ ඒ ඌනවෙන් කිරීම ප්‍රමාණය ව්‍යාපාරයට වියදමක් හිදා. අපි ගෙනෙහිල්ල දානවා අපේ බෙදා හැරීම් ව දම්වල මෙතන ඕනවෙන් කිරම හොන්දයන් දෙපමහ ම එකකන් ඩ අයින් කරනවා සහන් තුළ කටුවඩ කරන්න හැමි කටුවඩ ඇත්තරම කෙරුව අපි දම් පණහා හොයාගත්තනේ ඒ පණහ ගෙනල්ලා බෙදා හැරීම් විය දම්වලට දානවා අඩමානන අයඌූනවෙන් කිරීම ඊට පස්සේ එතකොට ඔන්න අපේ හයවෙනි ගැපිල්ලත් ඉවර කෙරුවා හත්තනි ගැලපිල්ලත් ලේසන පහතවේද විකුණුම් ගිනුට හර කරලා දැන් ඔය ගිනුම් කරන භාෂාව පිළිබඳ ටිකක් සැලකිලින් ලත් තක්වන්න ළමයි විකුණුම් ගිනුමට හරකෙරුව කියන කතාවේ තේරුමොමකක්ද විකුණුම් ගිනුමට හරකෙරුව කියනක තේරුම ළමයි අඩුෙරුව කියනක දැන් විකුණුම් කියන්නේ බැරපන්තියේ ශේෂයක් තියන ගිුණුක්නේ තකොට බැරපන්තිය ගෙනුමට හර කරුව කියන්නේ අඩු කෙරුව කියන එක. එනම් මොනාද මේ අඩුකරතින් අඩුුවේ යුතු දේවල්ද කියබලට නැහැ. වෙන එකකගේ අතම හරවලා තිය හ ඉස්ල්ලාම හන්ුුවන විකුණුම්ටික හරිවිකුණුම්ටික යන්්ඩ ශේෂපිරක්සුමට ැම්මගේ තුමි පෙරවැඩ වක්තුුණු කියලා දාගත්තා විකුණුම් අපට ාන දීලා තිය විදිහට ශේෂ පිරික්ු තිය ොස් ද. ඇැනල්ලමයි විකුණුම් වල ශේෂය දීල තියනවා දොලොස් දාස් තුන් සසිියය එක තොට මේ ඇවිල්ලති නොය කියන විය අර කියන විය දන්දිික අඩු වෙලා. හරි එක නියෝජිතයන් සඳහා විකුුණුම් කොමිස් අඩු වෙලා හෙනම්මොකද කරන්නේ විකුණුම් කොමිස්්ටික එකතු පෙරනවා. විකුණුම් කොමිස් ඉළඟටත් දෙක දුන්ටනුත් අඩු වෙලා තමානේ මේ කියන විකුණුම් ඇවිල්ලතියෙන් එහෙන අපි දුන්වට්ටම් ටිකත්ළමයිතුන් සය අඩු කරනවා. අදදැන් ඔයාට මුල්ලු එකන් හරි විකුණුම් ටික හොයාගන්ඩ පොළුවන් දාහතරදාහයි. අනිිප පැත්තෙන් දැම් විකුණුම් විතරක් නෙමේලමයි නිරදි වෙන්ඩඩෝන මේවා ැ වෙලාතියන්නේ විකුණුම් කොමිස්කෙවද්දි මුදල් බැරලා මුදල් බැරවවැඩ පැයි සල්දිල යනවාන. විකුණු ොමි වද දල් බැරවෙල එ්දා සරසියයක් විුණුම් කොමිස් කියන දියදම් ගිනුමට හරවැන්නඩෝන එක තමා විකුණුන් ගිනුට හරකරලාතියෙන්නේෙ වැරදීමකි. දුන්වටටම් නායගති පාලන ගිනුම බැර කරලා දුනුටම්ගිෙනුම හරවෙන්නඕනක තමා විකුණු ගිනුට හරවෙලා ය න එහෙනල්ලමයි වැරද නිරදි එදී විකුණුම් කොමිස් ගිුට මේ එදදා සාරසයෙන්ඩත් ඕන දුන්වට්ටම් ගිනුමට මේ තුන් සීයන්ඩත් ඕන එතකොට ඒ වැරදිත් නිවැරදිවෙන්නෙ පයි එතකොට? අපේ වියදම් කියී විදිහට වඩවෙනම බිහිවෙනවා දුන්වට්ටම තුන් සය දුන්නටම් කියැන බෙදා හැරම් වියදමක් තුන් සියය. ඉලාට විකුඩුම් කොමස් විකුණුන් කොමිස් කියන්නන්නේෙත් වෙෙදා හැරීම් වියදමක් ඒත් වෙන ලිය වෙන්න්නවනෝ ියවෙලා තිබුන් නැ විකු ගිීමේ ජැලපිලා තිබුණේ. නිසා ඔය දිහට වෙෙදා හැරින් වියදම්වලයි ඉළඟටබෙදාහැරම් වදමල දුන්න්නටහ විකුණුම් කොමිස් ලිය වෙන්න ඕන තිලට දැ අපි ොයාගතන ලමයි විකුණු වල හරිිය දාහතරදාහ ඔන්න ඔය දාහතරදාහා. ආදායම් ප්‍රකාශයට ගෙනල්ලා දාන්න විකුණුම් යට තේ මලියනවා දා හතරදා හයි හරි එතකොට අපි සාර්ථකවන්න හත්වෙනි ගැලපිල්ලත් තිවරයි අටවෙනි ගැලපිල්ලට අපතියනවා ඇවැනි ගැලපිල්ල බලන්න කියවන්නට මොකක් සඳවාගත් එපවුම් ප්‍රාධනිිත කරමින් කොටසත් දහාය බැගී සාමාන්‍ය කොටස් පනස්දාහක් දැනට සිටින කොටස්කරුවන්ට නිකුත් කර ඇත ළමයි රඳවාගත් එපුම් ප්‍රාධණිත කරවා කියන්න මොකක්ද මේ ප්‍රසාධ නිකුතුවා. එහනම් ප්‍රසාධ නිතු හිමිකම සිදුවනය නේත කොටේ හිමිව වෙනස්ය ප්‍රශයටයිගේගන ප්‍රාධ නිකුතුව. ප්‍රසාධ නිකුතුේ දදි මොකද වෙන්නේ. රදවාගත් ලාබවලින් නොමිලේ දවාග රදවාග ල මෙෙමටත්ව වෙන සචත හරයෝදාගෙන නොමලේ න්න කොටස් ෙමියන්ත ොටස්නිකුත් කරන කට ි සහනමක්ද ොට මතකනක්. අදාල සංචිතගෙනුම හර වෙන සංචිතගය හිමිකම් ගෙනම හරවයෙන ග කියන් හෙනන අඩුුවෙනවා සංචිත හර ප්‍රකාශ කල ප්‍රාග්ධන ගිනුම බැර එතකොට ළමයි. මේ රඳවාගත් තිපයුම් ප්‍රාගධනිත කරන්න එතකොට කියද කොටසත් දහය ගාන සාමාන්‍ය කොටස් පනස් දාහකට තමා නිකුත් කරන්නේ කියන ළමයි ලක්‍ෂ පහයි දහස්වලින් කිව්ව හම පන්සීය එනම් රඳවාගත් තිපයුම් වලින් පන්සීයක් කඩුවෙලා සාමාන්‍යකොට ස්ප්‍රාග්ධනයට පන්සියක් එකතු වෙන්වුවන තෝට පෙන්න්නන්නේ ඔය විදිහයට රඳවාගත් ලාබත් කියන්නේ ලාබාලාභ ඔය තීරුවට කිය නික් නම නැත ලාබාලා ගිෙනමට කිය ඉන්න ත රඳවාග ලාභගිෙන. න්නතොට ඒ ගලපිල්ලමයි ඉවරයි. ඊළඟට නමය සමාගම විසින් මාස හයක වගකීම් සහතිකයක් සහිතව බාණ්ඩ විකුණනු ලබයි. මෙම වගකීම් සහතිකය සඳහා විකුණුම් වටිනාකම මත. සීයට දෙක ප්‍රතිපාදනයක් කළ යුතු යැයි විශ්වාසනියල සැස්තමේන්තු කර ඇත ඔන්න ළමයි ප්‍රතිපාදනයක් කරන්ඩ වෙලා තියවා මේක වෙයි කියලා සීයට ගැන. හොඳ මට්ටමක විශ්වාසයක් තියෙනවා එත හොට ළමයි අපි ප්‍රතිපාදනය කරනයෙන් අපි විකුණහු බාන්්ඩවලින් අපිට ආපහු. මේ රිටර්නයි කියලා එක ඇන්නේ වාලුත් වැඩිය කරගණඩ හෝ මාරු කරග්ඩ හෝ රිටර්නය එකලා ොරන්ටිකාඩ. මෙ අපි නිශෂු කරනන්න කොම එතෝට වරටිකාඩන සිියට දෙකකා අපිඩා පහ ව යිලු එතකොට අපේකට ලැහැත්තු වෙලා ඉදෝන. එනන් ැම්ම පෙරවැඩවට එනවා හතරවෙනි පෙරවැඩේ වගකීම් සහතික ප්‍රතිපාදනය ොල් ලමයි දැන් විකුණු ටික මත සියදක් තොර විකුණු වටිාකමට මතකයි හදාගත හතර හන හරි වටිනාකේ ම සිය දෙකම් බල කිය නොල කියලා හතරත් දෙක අටයි දරක්ක දෙකයි දෙසය අසුවයි. එහෙනල්ලමයි වගකීම් සසාතික සසාහ මටක කලින් විෙන්කර නැත්තන් දැම්මනම් වෙන්කරන් ගැන මුල්වතාව නන්දදිිත්ත සහනමකක්ද. අදාල වියදම්ගිනුම හර වගකීම් සහතික ප්‍රතිපාදන සඳහා වෙන්කිරේම් ජිනුම බැර. අදාල වියදම් ගන ප්‍රතිපාදන වියදම් ගිෙනු ම ප්‍රතිපාදන සඳහා ප්‍රතිපාදන ප්‍රතිාද සහ හකිර ගෙන බැර එ එකතකොඩ මයි මෙතන වෙන්න වියදමක් වැඩුවෙනනි පත් ගකීමක් වැඩිවෙන එක එහෙනම් දෙසියාසුයිනෙන් වියදමක් වැඩිුවෙනවා කියන්නේ එක ගෙනන දාන්නඩවන දාදයම් ප්‍රකාශ එ ආදායම් ප්‍රකාශයේ අපිධානවා වගකීම් සහතික ප්‍රතිපාදන. වගකීම් සහතික ප්‍රතිපාදන කියදාවේ දෙසියාසුවයි බෙදදා හැරීම් වියදමක් ළමයි බාට බෙදා හැරපු හිද මේ ජනනය වෙන්න මේ වියදම ඊට පස්සේ වාකීම් සහතික ප්‍රතිපාදන වියදම් ගෙනු ම හර වගකීම් සාතික ප්‍රතිපාදන වෙන්කිරේම් ගිෙනුම බැර වෙන් කිරීම් ගිෙනුම කියලා කියන්නේ වගකීම් ගෙනුමක් එතකොට ළමයි ඒ අපි මූල්ල තත්ත ප්‍රකාශයේ වගකීම් විදිහට පන්නන්ඩෝන එත්තොකොට්ට ළමයි අපි දම් මූල්ල තත්ත ප්‍රකාශයේ මෙන්න වගකී වගකීම් යටත අපි ලියනොවා වගකීම් සහතික ප්‍රතිපාදන වගකීම් සහතික ප්‍රතිපාදන කියද දෙසි අසුව ඇදැන් ඔයා හිතයි අයිදන් මේ ජංගවාකිවල වෙළඳ ෙවිද්ධ කියන නහිමියෝ එක හරි අෙකුත් ජංගවාකී කියන සටහනක නම තුට මේකමගනිච්ච නැත්්ට කියලා වා ටික තන් ලම මේක විශේෂිත වගකීම නේ තට මේ අපි කොටස් කරන්න මුහුණතිය සාමානයෙන් පෙන්න්නනවා ඊට අමතර අනිකුත් ජංගවාකීමට යන්න ඇතවගේ රජේයට ගෙී යුතු දේල් වගේ දේවල් තියෙනවා නම්. හරි එතුට අනෙකුත් ජංගවාකීමට යන්නේ උපචිත විදදුලිය උපචිත වැට උපචිත රක්ෂණය ඔන්න ඔය වගේ දේවල් හරි ඒක පිළිබඳ අවධානය ඉන්න. ඊ ඇලපිල්ලට තියනවා සමාගම විසින් මා සේව අර්ථසාද කරමුදල එක පF එකට සේවක අරමුද ප එකට හා ඉළඟට ඊට එකටවක ාරකාර අර මුදලට සමාගමේදායකයන් මුලවර්ශය සඳහා මෙතෙක් වෙන්කර නැත E සහ EටF සඳහා සේවකයන්ගේ දළ වැටුප මත පිළිවලින්සියට පහළවක් හා සියයට තුනක් බැගින් සමාධම දායක බේ හරි EF සම්බන්ධයෙන් කැලපිල්ලට එන්නේ වට මතකැති කලින් හඳපු ගණන් දෙකේ EF සම්බන්ධ අපි කතා ෙරවා එතකවට EPF එකට සාමාන්‍යයල්ල මයි Fක රම් ළ හැදනෙ දෙනෙක්ෙ දායකත්තයෙ එකක් ව්‍යාපාරයේ අයිතිකාරය බොස් අනිත්තක ව්‍යාරය සේවකයා තමන්ගේ පඩියෙන් දෙන්න ඩෝරම අදාළ ගාන එලාන්ට EටF කියන රමුදුලට දායකත්ය දෙන්න සම්පූර්ණය ව්‍යාපාරයේ අයිතිකාරය කියන්නේ බොස් එතකොට දැල්ලමයි EපFකට අදාලව ්‍යාරයේ වීදම වන්න මේ බොසි කොටස මොකදයා ව්‍යපාරය සේවැවිෙන දරණ කොටසනේ ලන්ට ටF එක වියදම වෙන්නෙත් මේ බොස්ග කොටස හරි එතට මේ කොටස මේ සේවකයා Eපක ධානක ව්‍යාරය වියද ම ද ෑක වියදක් නම. ඒ සේවකයාගේ අ තින්න දෙන්නේ අපට මේ හරි එතකොට දැන් අපට කියන්න මොකක්ද EFIFින් සේවකයන්ගේ දළවටම පිවෙලින් අයිකනෙ EපF එකටයි EටF එකටයි සමාගමේ දායකයන් තාමත් ළමයි වෙන්කරලා හැල්ලව අවුද්‍රම තොටේ දාකන් තම පිළිවෙලින් දෙන්න සීට පහලවන් බොස් ඊFකට සියට පහළවදදා ආ්ඩෝන එදාට ඊටF එකට බොස් සීට තුනත් දා න්නඩුවන සවකගේ දළවැටුප මත එහෙනං අපි ඉස්සල්ලාම දැන් අපිට සේවකයා සම්බන්ධව මොකද කරන්න කියලා ගානි දී ලනේ අප ස්සරහට බලමුලම මුක්ද වෙන්න කියලා. අපි ඉස්සල්ලාම් බලමුක බොස්ගේ පF දායකත්තය මම් බොස් කියලා ලියන්න බොස්ගේ EPF දායකය. මේ අත්තරම් ව්‍යාපාරයට වියද මකයෙන සමං බොස්ගේ EPFම කියලා දානවා. දළවැටුපමත්තනේ ගණනය කරනවා කියලා කියන්නේ හරි අපි තාම දළවැටුප දන්නේ හිළඟට EටF එකත් අපි බොස්ගේ EටF වියදම හයාගණඩ ඕන. එතකොට ඒත් දළ වැටුප මත තමා ලමයි වියදම ඔොය අන්ඩ වෙන්න ශේෂ පිරික්සුමට යන්ඩ. බලන්ඩ ශේෂ පිරික්සුමේ වැටුපක් කියලා ඔයාට දෙනවන ළමයි දාහ නමුත් අපි ඇත්තටම දන්න නැහැ මේ දාහ දල වැටුපද නැද්ද කියන කතාව. අපිට හිතාගන්න ටිකක් අමාරෝණි ලමයි හරික්. ඔද වැටු ඔොන සහක් වෙලාවට තියෙන්න්න පුළුවවා ශුද්ද වැට. ශුද්දවැටප කියන්නේ මුදලිින්ගේවපු වැටුප තියෙන්න්න පුළවා යයා මේ ඒ ගැනහතා රද්‍යීමම තම් පොස්ටිම් වලදවාේ පා ත ර ේ ත ද්වට ප කියන ද කිය දන්නවා දන්න නැත්තම කියන්න ශුද් වැට කියන්නම ේ මදගේග ට. ්‍යාපාරයට වැට වියදවෙන්න මුදලින්ගේයවන ට පනෙමේ දල වැටුප. එතකොට දල වැටු ප දැන් කත වැදු හිදම ැවතති කියන්න ද වැටු පහැදෙන්නේ මූලි වැටුපට බේසික් සැරකට එකතු වෙ ඕන දමනාටික හරි ඔය විදිකට හැදන හරි ැන්ඒක පැත්තතිග දියමක අපි දන්නන්නේ ේෂික් තින ල වැටුපද මුල් න මූලි වැටුපද කියලා දොඩටිටේක තහුරු කරගන්න ේ දලවැටුප මූලික වැටුපද කිය තහරගති එක විදිද තාාලමයි වෙන කිසිම දත්තයක් නැත්තන් අපිට ගණ්ඩවෙනෝ දාහ කියලා. මට මේ ේෂ පිරක්ෂෝ දිහා බලද්ද ශේෂපිරක්ෂුවන් දිහා බලද්දි මයි එක සාධකයක් හම්බුනා මේක ගැන කතා කරන්න. හරි එතකොට ළමයි ඔයාට පේන ඇති ශේෂ පිරික්සුමේ තියෙනවා ගෙව යුතු අර්ථසාධ කරමුදල් කියලා සේවකදායකත්වය සීයක් දැ. යාට පේවානේ Eප කිය අරමුදලේ ලමයි බොස්ෙදායකත්තේ සේවකෑදායකතේ දෙකේමකතු වන්න ඊ පරමුල හැදෙන්නේෙ එතකොට සේවකයාගේ පඩියෙන් මේ EපF එකට සේකදාකෙ ක පල ගන්න එතකොට Eපදාකවට පේනවා ගා දීල ස්සරහි ත් ේෂික් ි ට දයයි දෙන්නේ එක් කියන වැටුපෙන් සීයට දහයක් කැපුහම තමා සී ඇවිල්ල තියෙන්න්න. එතකොට මයි EපF එක බලන්න දළ වැටුවමත කියලාි ගානි කියනවා එහම් මේක් කියනක විසඳගත්තහම අපට දල වැටුප. එතකොට මේ එක් කියනක විසඳගත් තහම එන්න ලමයි අර ගුඩ ශේෂපිරක්සි තියන වැටප දාහම තම එහම් අපිට දීල තියෙ දළ වැටුප තමා ේෂපිරික්සුමේ එහම් ඒ ගනායා මුතුෙන් හිතන් දෙයක් නෑ එහෙනම් අපිට ළමයි පුළුවන් මේ බොස්ගේ EPFියදම හොයා ගණ්ඩ කොහොමද දාහා වැටුප ගුණකිරීම සීයට පහළව. එතකොට දාහ සීට පහළයෙන් ගුණ කෙරුහම අපිට එනවා එකසිය පණහා. ඔන්න ළමයි EPAF වියදම ලාට ටF වියදම හොයන්ද පුලුවන් දාහමත සීයට තුනා දාහමත සීයට තුනක් කියන්න ළමයි තිහයි. හරි අයහෙනං දැම් වියදන් දෙක හොයාගත්තනේ වියදන් දෙක අපිහද නාදායම් ප්‍රකාශයේ පරිපාල වියදම්වල පෙන්න්නන්නට ඕන එක සිය පණහයි තියි. එතකොට පරිපාලන වියදම්වල පෙන්නත්්දේ අපි වෙනම අපි ඒක පෙන්නන්ඩ ළමයි වෙන හදනගන්නවනේ පෙරවැඩහන්න පෙර වැඩේ පරිපාලන වියදම්වලට පෙන්න්නන්දෝන එනම් ලිව් අපි epF වියදම අයලිව්වාටF වියදම එතකොට APF වියදම අපිටනවා එකසිිය පණහයි ATF තිහයි පරිපාලන විය දම්වල්ලි්වා එක සිය පණහයි තිහායි. හරි ඔත්තනනිින් ඕකිවර ැන EIPට කතාවලමයි. ඊට පස්සේ EටF පල වගකීමක් තිය නවන අපිතාම එක ගෙවල නැහැනේ. එතකොට EපF වගකීම වෙන්න කියීයද. EපF වගකය වෙන්නේ බොස් එයාගේ අතින්දාන එක සිය පනහයි සේවකගේ පඩියෙන් කපල ගත්තුව සය වගේ ශේෂපෙක්සුමේ මයි බැ පැත් තියන්නේ ගෙවියුතු අර්තසාද කරමුදල් සියක දහය සේල්ක දායකත්වය කියලා මෙන්න මේක. යි කියන දෙකමකතුයෙන් තමා ලමයි මුලු වගකීම හැදෙන් මේ දෙක එකැන මේ සේවකයාගේ පඩියෙන් කපලගන්නකයි බොස් අතින්දාන්ඩෝන ගානයි දෙකම EF එකට සම්ප්‍රේෂණය කිරීම වගකීම තියෙන්න්නේ ව්‍යාපාරයට එතකොට ව්‍යාපාරයට මුළු වගකීම දෙසිය පනහත් වෙනවා. හරි ඊලාන්ට EටF එක සම්බන්ධෙන් ගත් ොත් ඊටF එකේද මේ තිය විතර නිලමයි අ ඒකට සේවකය දායකත්තය දෙන්නෑ එතොට මේ තිහ දේඩ ව්‍යාපාරය වගකීම වගකීමක් ව්‍යාපාරයට තියෙනවා රජයට ලබා දෙෙන්න්න එතකොට පටF වගකීම කියදී Eප සම්බන් දෙන්නම් වග කියන වෙන්න දෙසිය පණහයි ටF සම්බන්ධෙන් බග කියන වෙන්නෙ තිහයි එහෙනම් ඔන්නොඒ ටික අපි ගෙනල්ලා අපේ මූලතත්ත ප්‍රකාශයේ ජංගවාකීම්වල දාණ්ඩ ඕන එනම් අපි මූල්ල තත්ත ප්‍රකාශයට ඇවිල්ලා ජංගවාකිවල දාන මේකත්ලමයි රජයට ගේව යුතු යන්න එල වෙනවා මුහුණට පෙන්වා ගෙවිය යුතු E..F තියි එළඟට ගෙවිය යුතු EPF කියද දෙසිිය පණහයි. හරි ඒට පස්සේ ඒක ඉවරයි එතනින් එතට Eපට සම්බන්ධ කතාව හරි ආදෑම් ප්‍රකාශය අදාළ වියදම් ම හොයාගෙන තෙන්ට දැම්මා ඉට පස්සේ වගකීම් විදිහට මුළු වගකීම් දෙක ගෙනල්ල දැම්වා ඊළගේට අවසන පි පව රශ ද ද පර ක බදු පෙරලා ි හොයා න ිට. පිදැගෙනවා අපි අතරලාපු ගැ පිළි තුනට දක ුණ හතර කියන ගැලපිටි තරලාවන ඒකෙන් මංගෙනලමයි මුලින්ම ඉඩම ප්‍රත්්‍යාගැනටමක දෙේක ලේසි. හරි දැං දේපල පිරුතුප කරණෝල වෙනස්වීම් පෙන්නන්නේ දේපල පිරුතුප කරන සටහනයනටහනංක හතර තුළ එහනම් අපි සටහන් වලට එනවා. එතකොට සටහම්ලට ඉදදිල මයි දපල පිරුතු පරසටනවා රූල් කර ගදදි බලන්ඩෝ නිස්ල්ලාලම මොනවත්කම්ද තියෙන කියලා. ශේෂ පිරෙක්සුමේ දේපල පිරතුප කරන කියලා එකතුව තමා දෙන්න. නමුත්තීට යටටින් ප්‍රෝමිලක්කන් දෙකේ කියනවා ඉඩ මක් තියනෙනවා. එතකොට ඉඩමට වෙනම අපි තීරුවක් වෙන් කරනවා. ඊළඟට මෝටර් රතේ තියෙන කල්බදු පදනට ගත්තු මෝට රතේ මයි කල්බදු පදනට ගත්තු වත්කම් අප ොටි කැෙ භාවිත අයිති ඇතිවත්කම් කියෙ ද නාෞක්‍රමීති ඇතේ නම. ඒ දේපල පිරුතුප කරන සටහනය පෙන්න්නන්න ඒක වෙනම සටහනංක පහ ඇතුළේ පෙන්න්නනවා. එහෙනම් මේ අරගෙන තියෙන මෝට රතයක්නෙ භාවිත අයිති ඇති වත්කම කියලා මෝටර් රථයේ ශේෂය අපි පෙන්නනවා පිරිවැය තුන්දාහයි ඒ තුන් දහම මෙතනින් දැනට ලියන්න. දැනට කියන්න තුන්දහ තනින් තම ලියවෙන්නේ. ඉලට කාර්යාල් උපකරණ තියෙනවා ළමයි දාහක්. එහෙනම් ඒක සාමාන්‍ය වත්කමන්නේ කාරයයාලප කර දාහයි දැල්ලම මගේවට පේන ඇති මේේ දේපල පිරුතු පරන සහන ත ීරු ඉතුරවෙලා ති ොම පදුවේ ගාන හදන්න රූල්රගත්තු එක. එතෝට ඔයාමහි රුල් කරඩ ටන්න ඔය තීරු එක රල් කෙරු එකතු තීරු ීරම ීරුණනකින් ඇති දේපපිරුතු ප කන සටන තීරතුනක් ඇති. රි ඔය දිහට දැම්ම අත්දැන් මම ඉඩම ප්‍රත්්‍යාගයී සම්බන්ධය නෙ ලමයි දැන් ඔයා නිකමට. මලක්න්දේ බලොත් ඉද මේ සාධාරණගය කියලා හයදාහක් ලමයි ඔයාට දීල තියෙනවා. එහනම් කට පේන තිය රෝමිලක්කන්ෙේ අපි රෝමිලක්කන්නන් දෙේන්ද්‍රම කරමපු ප්‍රමිලක්කන් දෙකේ මනා දෙන්නේ දෙදස් දාහතය හතරයික දෙදස් දාහතර හතරයි කියන්න කවද මේක යුර ගිු ර්ශිරන දෙදස් පාල තුනනා තිසට නත් දස් ාහතර හතරැයිග කියලම නිනුවර්ශ ආරම් කරන්නදවසේ එදාට අපිට ආරම්භක ශේෂහනම් දීලා තියෙන්නේ. ඉඩ්ඩම. සාධාරණ වටිනාකම හයදාහයි ඇයි ලමයි ඒක කිරිගයි කියලා නැත්තේට හේතුව අනිවාරෙන්ම බලන්ඩ ලමයි කලින් අවුරුද්ඩක ඉදම ප්‍රධ්‍යාගරණය වෙලා තියවා අවුද්ෙත් ප්‍රධ්‍යාගරණයක් තිය නවයි නමුත් මෙතන සාධරණගගේ කියලා ආරම්භග ශේෂ පිර දෙන්නලමයි කලින් අවරුද්දෙ ඉම ප්‍රත්්‍යාගණය වෙලා තියෙනවා. ඒකයි එහෙම දෙන්න. ඊළඟට? ඉඩට දාල මු ේය හැන මෝට කල්බදදු ක්‍රමේට ගත් මෝටත අපි දැම්ම භාවිතයිති තිවත්කම් කියලා ඉලට කාරයයාලප කරණය ආරමක ශේෂය දෙදනවලම ඉදාහ න ඒ දා කායල ප කර ීර ඇ තිලව ට මුලුවක තු ම හත් හ ලාට වා බලයි ේදේපල පිරුතුපක සහන මගේ අවසාන්ට දෙදස් දාහතේ තුනයි ේක ධාර ග ෙට බැරදි එක දෙදස් පහලවේ වෙඩ ඕන හරි ඒක ඔයා හදා ගණ්ඩ වැරදිට ගණ්ඩපා අරඒදකොටඔන්න ඇම රම ලක් ක ගැ පිල්ලත් අපි මේ වනකොට ඉවරයි අතව තියෙනවා සමුච්චිත සේදාගඩ. ආරම්භ තිෙනෙන සමුචජ්‍ය ේතියන දේපල පිරත්තුප කරන සටහනේ සමුචිත ෂයකොටස ඉදිරිට ගෙනා ශේෂය කියල අපි ස මුචිත ෂයටික දාගන්නවා මෝට රතය එකන කල්බදු කරමට ගත්තු අත්කමට අදාල් ආරම්භේ සමුචිතෂය හැසිීයක්ත් තියෙනවා ො මෝටරය පෙන්න්නන්නේ මෙතන මේ ලමයි වඩම අපි භාවිතයිති ඇතිවත්කම පෙන්න්නවානි. එ තොට මෙතන මේ සටහනංක පහතුල භාවිත අයිති ඇති වත්කම පෙන්වා කිය මේකෙත් හොයනි වර්ශවසාන දවසට ධාරනග. එහෙනම් මෝටරතෙන් අඩුවෙන්ඩෝන් ලමයි වර්ෂ අවසාන දවස වෙනකන් තියන සමුච්චිතෂය තොට වර්ෂය ආරම්භ වෙනක තියන සමුචිතෂය අපිට ගාන දීලා තියෙන්නේ හයසීයි මේ හයසියට එකතුෙන්න්නඕන තව මේ වර්ශයේෂයටටික එක තුනහමතමා මුළු සමුචිතශෂ ටික එන්නේඒ අප ගාන හොයාගන්න ඕන එක පස්සේෙහොම. ඊළඟට කාරයයාලුප කරනොලට අදාලව සමුච්චිත ෂයාපිට ගාන දීලා තියෙනවා ආරම්භග සමුච්චිතශය හාරසීයයි එතකෝට ආරම්භය ඉඩ මෙ නැහැ කාරයවලුප කරනොල තියෙනව තෝට ආරම්භක ශේෂවල එකතු වෙන්නෙත් හාරසීයයි ඔන්නව විදිහට වය දෙවනි ගැපිල්ලපිඉවර කරනවා. ඊළඟට කියවා සියලු ශය කල හැකි දේපල පිරියුතුප කරන සරවල මාර්ගි ක්‍රමයට වාර්ශික සීයට විස්ස බැකින් ෂය කරයි ප්‍රවර්ථනවර්ශය සහශය වෙන් කළ යුතු ේ කියන ප්‍රවර්තන වර්ශයයට ලම අපිෂය කරන්න ෝන අපි ඒකත් ඉවර කරලම බ ඉධම ප්‍රථ්‍යාගයයට එමුලම දැන් දේපල පිරතුප කර සටහනේ ඉදම ශයවෙන්න හැන ඇයි කියල හත් ඇයි කියල හුවොත් ඉඩම්වල ළමයි පළදාායි ජීවකාලේ අසීමමිතයි. අසීමිට වත්කම් ශේය කරන්න බෑ අපිට ඒකන් ඉදමක් පොච්චර කාලයක් පවීද කියල කාටොත් ලමයි කියන්න බෑ ඇතමේ ොර රටන කියන්න බෑ ඒක හෙම කියන්නේ තො ිඩම් ෂේවෙන එකයි හේතු පලදජයකල අසීමමිතයි. ගෙන අපි කාරයයා ලඋපකරණ ශය කරනවා. හැමත්කම සියට විස් අයි කාරලු පරනවල පිව ම පැත්තකින්නික හදන්නමයි කටවඩේ දාහයි සියයට විස්සයි සියස කියන පහ එකයි. පහෙන්ගයි කියන්නේ ඔයාටනවා වාර්ිකෂය දෙසීයඇ එතොට ළම වාර්ිකෂය ගිනු ගතර දිත්ස සහනමොක්ද. ඩුරි කාර්යාල උපකරණ ෂයගිනු මහර දෙසී යයි. කාර්යාල උපකරණ සමුච්චිත ශයගිෙනුම බැර දෙසී යයි. ඕකන දිිත් සටහන එතෝට ළමයි කාර්යාල උපකරණ ෂය කියන්නේ මේ වියදමක්නේ මේක අන්්ඩෝන ආදායම් ප්‍රකාශයේ අදාල වියදම් යටතිේ. එතකොට අදාළ වියදම කියන්නේ පරිපාලනනේ පරිපාල වියදම් යටති ලි්වා කාර්යයාල උපකරණ ෂය. ඊයද දෙසීයයි. ඊට පස්සේ ඔන්නේෂය ටික දැම්මා. ඊට පස්සේ ආවා අපේ දේපල පිරුත්ප කන්න සටහනට සය ගිුණු මහට සමුචිත ෂය බැරණ සමුච්චත පෙන්න්නට ළමයි අප ගිුම් ගහන්න සමුචත සය පෙන්න්නට තම දේප ිරුත්ප කරන්න ටන සමුච කර තියන්නේ. ඒකට අපි වාර්ෂික සය කියලා එකතු කරවා සබුච්චිත සේ බැර කියන්නේ ලමයි ීරුවක් විදිහට පෙන්න අදි වාර්ශික සේයටක එකතුවෙන්න ඕ හැනම් එකතු කරනවා දෙසීයයි. ඔන්නටකොට ඒක හරි. ඊළඟට අයපිට සේකරන්නට තියෙන්ෙ ැ මෙතැන එකතු වෙන්නේ පිඩම්වලට සේවෙන්න හැන එතවට මෙතන එකතු වෙන්නේ දෙසයයි ඊළඟට සේකරන්න තියෙන් ලමයි ෝටරතන මෝටර කියන ාදම කල් බදු ක්‍රමට ගත්තු වත්ක්කම තෝට ඒක ෂයකරද අපි ඉස්ල්ලම රණ කපයක් බලඩුනේ අපි පස්සෙ බලමු අපි ඒක අතෑරලා ඒවත්කම ශයකරණ පස්සෙ කරන්න ඉඩ තියලා වෙලාව තියලා අපි ඉඩාම ප්‍රත්‍යාගරණය කරමු ඒ කියන්නේ තුමනි ගැල පිල්ල කරමු. වර්ෂවසාන දවසට ගෘතිය තක්සේරු කරුවෙකු ඉඩම හාරදස් පන්සික ප්‍රථ්‍යාගරණය කලා. ප්‍රත්‍යාගනයක් කලාකි වූහම ළමයි ප්‍රත්‍යාගණණය ගිණු ගත කරන ආකාරය තියෙනවනේ. තැබේ ඉඩමනි ඉඩ මේේ වටිනාකම ආරම්භේ හයදාහයි. හරි සාමාන්‍ය ළමයි වත්කම ප්‍රත්‍යාගණනය කරදදි මුලින්ම කරණ්ඩෝන අදාළ ප්‍රත්‍යාගණනය සිදුකරන දවස වෙනකන් තියෙන සමුච්චිතෂයටටික සමුච්චිත සයගෙනුමෙන් අයින් කරලා වත්කම් ගෙනමට මාරු කරණක. එතකොට, න චත සය ගනු හරලා අදාලාලත්කන්ගින බැර කරෙක දැන් ඩම්වලට අදාලව ොයයක් නැතිහින්ද සමුච්චතෂයකුෘතියෙනට නැහැ. එහෙනම් පලවෙනි සටහන තියන්ද වෙනවාදන. හරි ඊට පස්සේ දෙවැඩි සටහන තමා නවාගය එහම නත්තම් ප්‍රත්්‍යාගරන අගය වත්කංගිනේ ඉදිරයට ගෙනේවා අන් ඒක කරන්න පුළුව. ඉඩම් ගිනුමේ නවාගේ වෙන්න දැම් ප්‍රත්්‍යාගරණය කර හාරදාස් පන්ීකට හ නවගේ ත් න්ගිල ොව විදිහ හර පැත්ති ඉදිරිට ගෙන පහත් ගේෙනවා බැර පැත්තිං. දැන් ඔය අපි ඉඩම කරන සෙල්ලම අපි අපේ මේ උපලේකනේ දේපල පිරුතුප කරන සටහන තුළ පෙන්න්නන් ඕෝන. හරි එතකොට මේක පෙන් අද්දි මොකොද අපි කරන්නේ අපි කරන්නෙ ළමයි ඔය අපේ පිරිව ඉඩම කියනෙ ළමයි පිරිවෑ ගිෙනුමනේ එහෙනම් පිරිවෑ ගිනුම අපි මොකද කෙරුව ේෂ ඉදිරිියයට ගෙනව හාරදාස් පන්සි එහෙනම් අපේ තීරුවත් අපි ඉදිරියට ගෙනවා හාරදාස් පන්සිේ ගෙන්න්නේ තීරුව මෙතන ලියනවා. ගවා කියල කිය තීරු ියන මේ වදට ශේෂය දස් පහලවේ තුනයි තිස්සකට ශේෂය ඔය විදිහට ලිව්වා හරි. දැල්ලමයි ඔයාට දැ සාමන් අපිරන්න අදාල ඉඩම් ගිනුම තුලනේ කර පත්යාගන ලාබෙහෝ අලාබය හොයාගන්නවා තෝට මටනං එඉන්න මේ දැන් බැලස් කරහම ගිනුම පන්සිේ තොටක්ම ගිනුම හදදි ෝව නෑ මයි ම ගිනුම ගැහෝ යාට මේ වෙන සිද්ධිය පෙන්න්න දඕන හිඉද. එතකොට ළමයි අලාභයක් එෙන්නේ ඉදම්ගිනුවේ බැට නෙන්නේ එක ඇන අලාභයක් න්න එදදාස් පන්සිියයට ටඒ කොහොම මේ තීරුවෙන්ගන්නේ හයදාහ කියන වත්කම හාරදාස් පන්සිය දක්ව පහත වැටෙන්ට හේතුව එදදාස් පන්සියකින් අඩුවීම පත්කම එනම් මෙතන ලියන ප්‍රත්‍යාගණනය කියල ඔන්න ළමයි ප්‍රත්‍යාගණනය වුනා අපිද හොයාගත්ත ප්‍රත්්‍යාගන අලාභයා එදදා ස් පන්සිීයි කියලා. දැම් මේක භාර්තා කරන්න කොහොමද ප්‍රථම වරට ප්‍ර්‍යගන අලාභයක් නං වෙනක් විය දංවල පෙන්න්න ෝ. ප්‍රථවරට ප්‍රත්‍යාගන්න ලාබයක් නං ඒක වෙනත් විස්තීර්නාාදමයටට පෙන්නන් ඕෝඩ. ඊළඟට පෙරවසරයේ ප්‍රත්්‍යාගන්න ලාභයක් ලැබී මේ වසරේත් ප්‍රත්‍යාගන්න ලාබයක් නල් ලැබෙන්න්නේ ප්‍රශ්නයක් නැහැ වෙනත් විස්තීර්ණාදන්යටට පෙන්වෙනවා. පෙරවසරයේ ප්‍රත්‍යාගන්න අලාභයක් ලැබී මේවසරේ ද ප්‍රත්‍යාගන්න අලාභයක් ලැබුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ වෙනත් වියදම් යට පුරු විදිරම පෙන්න්න. ප්‍රශ්නය වන්නේ ළඟ අවස්ථාක. පෙරවසරේ ප්‍රත්්‍යාගන්න ලාබයක් ලැබිලා මේ වසර ප්‍රත්‍යාගන්න අලාභයක් ලැබුණොත් නමයි පෙරවුරුදදලාබයක් මේ අවුරුද්දලාබයක් අන්න අපි හිලව් කිරීමකට යනවා. පෙරවුරුද්ධ අලාබයක් ලැබිල මේ අවුරුද්ද ලාභයක් ලැබුණොත් අන්න එතනත් ළමයි අසමානයි. එතකොටත් අන්න හිලාව කිරීමට යන ප්‍රථ්‍යාග අවස්ථා හයක් තියවා කියෙ ොයා දැනගණඩ ඕන. තොට හය අවසාන මං කියපු දෙක තමා අපට හිතන්් දේකට කියයන්නේ. එහෙ දැම් බලන්ඩෝන අපි අපේ මේ අවස්ථාව මනවස්ථාවටද ගැලපෙන්න්නේ. බලන්න දම්ම ඔයාට කිවන්නේ අර ඉඩ මේ සාධාරණ වටිනාකම හයදාහයි කියල දෙද්දිම මේ ඉඩම කලින් ප්‍රථ්‍යාගන්නෙ වෙලා තියෙන් ඕනි කියලා. එතොට ළම ඉඩ්ම කලින් ප්‍රථ්‍යාගන ය වෙලා ඔයාගේ ශේෂ පිරෙක්‍සු මේ ප්‍රත්්‍යාගන්න සංචිත කියල තියෙනවානේද බලන්න ප්‍රත්්‍යාගන සංචිතක කිය දාහත්තියනෝ ඒකට ඉස්සහි මොකක්දේ ඉඩම් ප්‍රත්්‍යාගන්න සංචිත. ඒ කියන ළමයි කලින් අවුරුද්ධේ. ප්‍රත්‍යාගනයක් වෙලා තියෙනවා කලින් අවුරුද්දේ ප්‍රත්්‍යාගණයක් වෙලා තියෙනවා ඉඩම ප්‍රත්්‍යාගනය වෙලා එතෝටේ ප්‍රථ්‍යාගණය වීමේදී ළමයි සංචිතයක් බිහි වෙලා තියෙනවා අදාහකි ෙනම් පෙරවසරේ ඇවිල්ල තියෙන්නේ ප්‍රත්‍යගණන ලාභය කීයකද දාහක මේ වසර එන්නේ මොකක්ද මේ වසරේ ළමයි ප්‍රත්‍යාගනන අලාභයා කියකද අපිට ඉද්ඩම ප්‍රත්‍යාගරණය කරලා ආපු අලාභ ෙද්දහස් පන්සියයි මගේ මතක හැටියට නද සටහන ඔවු එද්දාහස් පන්සීයයි හරි ඩැල්ලමයි උත්තර දෙක අසමානයි පෙරවුරුද්ද ලාභයක් මේ අවුරුද්දේ අලාභයක් ො ොදරන්න හි ව කිරීමට යනවා එතකොට හිලාව කිරීමට යනවා හිෙව ඉස්ල්ලාම අගුණ ගන්්ඩෝන. අසසාමානන් පිතු රුද්දක පර ුරද්ද ලායක් මේ අවුදලාාවයක් අසමාන ඒතකොට හිලාව කිරීමට යනවා. දෙවනි තේරීම හිලාවකිරීම කළයුත්තේ කොතනද. හිලාවකිරීම කළයුත්තේ පෙරවසරේ අදාල ප්‍රතිඵලය දාපුු තැන. පෙරවසරේ අදාල ප්‍රතිඵලයක යන්න මින්න මේක ළමයි. ප්‍ර්‍ය පෙරවසරේ ප්‍රතිපලය යන මේකන. පවසරඇල තිනමොකද ප්‍රත්්‍යාගන ලාබයක් පෙරවසර ප්‍රත්්‍යාගන ලාබේ දැම්මි කොහෙද මෙන්න මේ ආදම් ප්‍රකාශයේ වෙනත් ස්ථීරනණ ආදායම් යටතේ ප්‍රධ්‍ය ග ත්‍රෙක් කියලටම අදම හනල්ලමයි හිලාව කිරීම කරන්නත්වන කොන දපි මෙන්නම මෙතන ස්ථාන හෙමයි හයා ගන්නන පෙරවුරද්‍ය අදාලද දාපු තැන. එහනල්ලමයි හිලාවකිරීම කියල කරන්න මකක්ද. පෙරවුරුද්ද ලාබේ මේ අවරුද්ධ්‍ය ලාභය කපණ්ඩ පුළුවන් ප්‍රමාණය කපනවා. එතොඩ ළමයි පෙරාවුරුද්දය ලාබේ දාහයි මේ අවුද ආලාබෙ දස් පන්සේ තොටමට පුළා මේ අවුද අ ලාබය දාහකින් අඩු කරගන්න එතකොට ළමයි දාහක්නේ මට උපරිම දියවුරුද්ද ලාබෙෙන් කපාහරන්න පුළුවන් එහෙනම් මම ඒක හිලව් කරගන්නවා හිලව කරනවා කියන ම මෙතන දාහ ළමයි අඩු කරනවා අඩු කරනවා කියන වියදමට රාදායම හිව කරන ොට ආදායමෙන් දාහක් අඩුුවෙන්න්නොන ගියවුද මෙ තන දාපු දාහ මේ අවුද්ධය අරලාබේ හින්ද ලළමයි අඩුවෙනවා ඒකයි ුනේ ඊට පස්සේ දැල්ලමයි පෙරාවුරුද්දධ ලාබභයෙන් මේ අවුදධ ලාභේ දහස් පන්සයක් අඩුකෙරු හම තව අලාබෙෙන් ඉතුරුුවෙනවාන පන්සීය මේක අපිට කරන්න දෙයක් නොහැන ඒක නිසා මේ කපිදානවා වෙනත් වියදම්බලට බලන්ඩ මම එල්කේෂ් දාසේ කරපු වීඩියක තියෙනවා කොහොමද මේ ප්‍රත්්‍යයාගන්න ලාබ ලාබ ගලපන්නෙ කළ එක ම්විම් විදිහයට කතා කරනවා දන්නතිෙනක්කින්නවා නම්දව ක්‍රම කරලා තිෙන්න්නේ වාලහැමෝටම එතකොටගෙන මේ පන්සීය ළමයි වෙනත් විය දම්වලට අපි ගෙනල්ලා දානවා වෙනත් තියදම් පෙන්න්නන් අපේ සටහන පෙර වැඩත් තියෙනවානේ ඒ පෙරවැඩ තුළ අපි පන්සීය පෙන්නනවා ප්‍රත්‍යාගනන අලාභ පන්සීය එතකොටොන් ළමයි ඒ ගැලපිල්ලත් එත නින්ිවරයි අවසාන ගැලපිල්ලට අප යනවා මෝට රතේ දස් දහතුවෙන් හතරයි යගේ ගැනීම ගිනු වර්ශය ආරම්භම අන පෙරවරු නේද පෙරවරද්ද අරගෙන තියෙනවා මූල කල්බද්දක් යටතේ වස්සර හතරක කාලයකට තමා ගන්නේ ගෙවයුතු වාර්ෂික කල්බදුවාරික හත් ලශ් විසිදාහහියි ප්‍රවර්ථන වර්ෂය කල්බදදුවාරරික ගේෙවා ඇතියතරයේඒ කල්බදු පොලිගනීමට හර රඇ. ර්ත වාර්ශය ඊළංග වර්ෂක සඳහා කල්බතු පොලි පහත වේ මෙතනින් වාටි ක අපපාරම ගනල්ල දාන්න පුලුවන්දේතමාල්ලමයි ද මත තියග මේ අපි දන්න කල්බදු ප්‍රමිතියට අදාලවපු ගැලපිල්ලක් නෙමේ හරි නමුත්ශ සමාන ලක්ෂණ තියම ඉන්ඳමන් කරග යන්නම් අපේ ප්‍රමිතිය ටෙස්ට කරන්න ගත දෙදස් දා හතේ අවුරුද්ධේ එලවල් පේපරකයින්දලා කොහමත් කොම කෙරවත් ලමයි මේ අවුද්ධ අදාල පොලිිය ්‍යපායට මුල්ල වියේදමක්න ඒක නිසා දක්ක මන් කල්බදු පොලිී කියලා ඔයා දාන්න පුළුව මේ අවුතර දාළල පොලිය මේ අවරුද්ද දෙදස් පහළ තුන ඇතිසකින් වරනගෙන දාහතර පහළව එතකොට එකසිිය හැත්ත නමයයි. මූල විය දම්වල එක සය හැත්ත නමය අපි දානවා. හරි ඊට පස්සේ දැල්ලමයි කල්බදු නයහිමියයාාපි හොයන් ඩෝනනේ නෙද තොට කල්බදු නහිමියයා හොයාගන්ඩ මං එනවා ඊළඟ පෙරවැඩේට ප ටංක දාන්නඩ න්න හැ කල්බදු නයහිමි දැම්මත් කමක් නැතකොට පිළිවෙලයි කල්බදු නයහිමි. දැම් මොකද මේ වෙලායෙන් කල්බදු වාරිකය අපි ගෙවලනි ළමයි වාර්ි වාරිකයේ විදිට ෙවන්න ඕන හත් ලක්ෂ සිදාහ. එතකොට ප්‍රවර්ථනවර්ශය කල්බු වාදකේ ගෙවලේ කල්බදු පොලිගිනට හර කරල එකක් බලන්න ශේෂපිරෙක්ුම න්ද ේෂපෙරක්සුේ කල්බදු පොිී කිය තියවා නද ලමයි හසය විස්සා. ඒක වැරදීන එතකොටනේ. කල්බද පොලිය විදිහට ගෙනල්ලතියෙන්නේ අරාපි ගෙවන්ඩෝන වාරිකය වාරිකයගේම හස්ේ කල්බ පොලගිෙනුට ඔන්න්නො හට දාලා තිය ො කියයන්නන්නේ. එතකොට දැම් එක නිවැරදික කරන්්ඩෝන කල්බද වාරිිකයක්ගේ වදදිල මයි දිත්ත සටහන වැඩෝන මුදල් බැරවෙලා කල්බදදු නා හිිගිනට හරවවැඩෝවා දැම් වෙලා යන ල්බද පොලිගනුට හරුවේ ෙන මේ යින් කරන්න ොද කරන්නේ කල්බදු පොලීගිනුම බැර හස්සිය දිස්සයි. කල්බදු නායහිමිගිනමට හර වෙන හස්සිය විස්සයි මෙන් වැරදි වැරදි කිරීම සටහනත් තිබ්බේ. කල්බදු වාරිකය මේ එන්නේ. හරි ඊට පස්සේ ළමයි ඔයා දන්නවා කල්බදු නායහිමි කියන වගකීමෙන් සම්පූර්ණ වාරිකය අඩුවීම වැරදි ඇයි? ර්රික තුල ති න වර්ශය අදාල පොලිය ැි වර්ශයයට අදාල පොලියේ මේ වනකොටම ගිනිිල්ල දාලා ඉවරයි මුදැම මේ කල්බද වාර්රික හස්සේ විස්සතුල යෙනල එකය හත්ත නම පොලිය මේ අයින් කරන්න මොකොද කරන්නේ මේ කයින් කරන්න කරන්නේ කල්බදු නයහිමිගෙනමට හර කරනවා එකසිය හැත්ත නම කල්බදු පොලිය කල්බද පොලිගිනුම හර කරනවා එකසේ හැත්ත නමයයි. ඒ කල්බදු පොලිගිනුම හරකරපු හින්ද තමාලමයි මේක මම අර උඩහදපු මූල්්‍ය වියදම්වල ගාන දැකපු ගමන් එක හැත්ත නේ ගෙන හිල්ල දැම මෙෙමගිහිල්ලත් දැම් දාණ්ඩ පුලුවන් මේ ඔයාගේ ආදායම් ප්‍රකාශයේ වෙනත් විය දම්වලට එහෙම නැත්තං කෙලින් ඔයාට දැකපු ගම ඒ ලකුණ ග්ඩ පුලුවන් එකයිමං එහම දැමි තොට යන්ඩන මෙ හම කල්බදු පොලීගිනුම හරවුනා කල්බදුනාහිමිගෙනවා බැරවුුණ හරි ඊට පස්සේ ශේෂපිරික්සුමට යන්න ශේෂපිරීක්සේ කල්බදුනා හිමිෝ කිය ලමයි මේ ගාන දෙනවා තැන් මාමන ප්‍රමති න දන් ග නු ප්‍රමිතිි අනුවේ ො ගන්ඩු ද මේ ඇතම ලේසි කල් බදු නාහිමි එදා සස්සය අසුවටක් කියල ගානේ දෙනවා අදදැන් ඔයයා කල්බදු නා හිමිගෙනුම ලමයි තුලනය කරන්නේගැ එකතු කරලා බලන්න අවසාන ශේෂය කියයක් එනවද කියලා එකය එදදා සොරි එද්දා සස්ස්‍ය අසුව අටයි එකසිය හැත්තැ නමයයි එකතු කෙරුහම එදසියය සුවට එකතුකිරීම ක්ෂිය හැත්ත නමයිය සමානයි එද්දා නමසය හැට හතයි. එද නමසිය හැට හතයි එදස් නමසිය හැට හතෙන් අඩු කරන හස්සිය විස්සා. එතකොට එනවා එදහ දෙසිය හතලිස් හතයි එද දෙසිය හතලිස් හතයි. හරි එෙනක් නයිහිමයගේ අවසාන ශේෂනය එදස්සිය හතලි හතා දල්ලමයි වේ නයහිමියත් ඔොයා දන්නවන කල්බදු කරදදි ජංගම ජංගමන වල්කීමල සු පේදනවා කියලා. අපිහොම ස්ලම ංගවාකීම ඉළඟට හොයම ජංගම නොවන වගකීම. ජංගවාකීම හොයන්නේ කොහොමද වාරිකයෙන් අඩුකරනවා, ඉදිරි වසරේ පොලිය දොඩදැන් වාරිකය අපිට කියනවා හස්ය විස්් යි කිය හමවාකම හස්ය විස්ස ඉදිරි වර්ය පොලියකෙන් ඊළඟගවරුද්ද පොලිට ගානවා ඊළඟ අවුරුද හලෝදසි එකසිිය විසි පහයි. එං හස්සය විස්සෙන් එකසිය විසි පහක් අපි අඩු කරනවා. එත කොට ළමයි එනවා පන්සිය අනු පහක් එහන් ජංගම නොන කොට සොයාන්න කොහොද මුළු වගකීම එද්දහ දෙසිී හතලිස් සතයිනේ ඒත් දස් දෙසිය හතලිස් හතෙන් අපි අඩු පෙරන මේ ජංගම කොටස පන්සියානූ පහ එතකොට ළමයි ජංගම නෝන වගකීමෙනවා හයසිය පනස් දෙකයි අදැන් ඔය හොයාගත්තු ජංගම කොට සසයි ජංගම නෝන කොටසයි අපේ මුලදත්ත ප්‍රකාශය අපි පෙන්න්නන්්ඩෝන අපි අනනා මූල තත්ත ප්‍රකාශයට ජංගම වගකීම්වල අපි ලියනවා කල් බදුනාය හිමි ජංගමකොටස පන්සිය අනු පහයි ඒළඟට ජංගම නොන වල කල් බදුනාය හිමි එතන සිය පනස් දෙකයි ජංගම නෝන කොටස හරි එතකොට ගැලපිළි ඒටික හරි අපිට තව තියනවා ළමයි කල්බදුුවත්කම ෂය කරන්න. හරි ඒන මෝටර් රථය අපි ෂය කරන්න ඕන එතකොට ශය කිරීමට අදාළව අපි මොකක්ද කරන්න කියලා දැන ගන්න ඕනද මේ ගානි ළමයි අපිට මේ වත්කමාආපහු හම්බෙනවාද නැන්ත කියලා පැහැදිලිව කියලා නෑ.රි එතකොට දැන් අපේ ප්‍රමතියයටටනුව එම හම්බෙනවද නැද කියලා දෙල්ලෝන හෙම තිෙනවානම් අපිට අයිති වෙනවා නංය කියැන කල්බදු ගත්තු. මටම වත්කමමාපහු හම්බෙනවා නං මමෂය කරණ්ඩෝන මගේ ශයි කරන විදිහට කියන පලදායි ජීවකාලේයට. ඒළඟට මම ශය කරන්න න්නැතුවූ ඒ සොරි මට ඒ වත්ක හම්බෙන්න්නතුව අපපහු කල්බ කල්බදදු දීමනකරුට ත්ක මහම්බෙන්ෙන න කල්බදදු කාලේ පලද ජීව කාලය කියන කාලයන්දකින් ඩ අඩුකාලට ෂය කරන්න ෝන එතකොට මේකෙදී අපේ ප්‍රමිතියටන් වන මේලමයි මේ ප්‍රිත් හැදිල තියනන්නේ මේ පරණ සිිබස්න එතකොට මෙතරද කියන උඩ සියරුවත්කම් මේ සීයට විස්්ස බැගිෂය කරයි කියලා එහෙනම් අපි ගන්ඩෝන මේ අභ්‍යාසේදි සීයට විස්සයි එක මතක තියාගන්න ඔයා මෙහෙම ලියගත්තත් ළමයි කමක් නෑ ොක මේ පරණ සිලබස් එකේ ගානක් නේ මම පාස්පේර වෙනස් කරනවා නෙේ වගේ සිලබස් එකට අදාලව මම පේපර එක වෙනස් කරනවා. ඔයා අවතන ලියාගණ්ඩ ය ගැලපිල්ලෙ පස්සපිපරි ලියාගත්කමක් නෑ තකොට ඔයා දන්නවා නැත්තම් ඔයාක පටල ගන්නවා අය සරයක් බලද්දි. නිකං අතනම වේඩි ගහන්න නැතුව බැලුවත් ඔයා අයි පටල ගන්න ොතත් ලියිගත්තරමක්න හෙම මෙම වත්කම? කල්බදු ගැනුම් කරුටම කල්බදු කාලය අවසානයේදී ලැබේ මෙම වත්කම කල්බදු ගැනුම් කරුටම කල්බදු කාලය අවසානයේදී ලබේ. එතකොට ළමයි එහම ලිය ගණඩ එතකොට ආදන්න අනිවාරෙන්ම ව්‍යාපාරේෂය කරන විදිහට ව්‍යාපාරේෂය අනිත්්‍යශය කරන දිහට මේවත්ම ශය කරන් ඕන ඒ කියන්නේ සරලාමාක්‍රමයටට සියයට වික්ෂය කර ඕන හරි එහෙනොයි වත්කමට දාළවශය කරන්ග ලමයි මෝටටතේ පිරිවෑ තුන්දායයිමම පතැෙකට හො නමයි කටුව. රටඇන්න තුන් දහ ගුණ කිරීම සීට විස්්සයි කියන්න දමයි පහල්ිකයින්නේ ගැන පසරක් හ හසිය හරි ඔය හයසිය අපි ගෙනල් දාන මේ අපිට ව්‍යාපාරයට වියදමක් එක පැත්තකින් මෝට රතශය බෙදා හැරීම් වියදම සාමනනි මෝටරතේ ගන්නන්නේ වගේ දවලට මේ එකයියේ මෝට රශය ද හයසීයයි අනි පඇතල් ලමයි සයගෙනු මහර සමුච්චත සය බැරණේ එක න ඔලට මතකති භවිතයිති ඇතිවත්කම් කියලාපි පස්සනි සටහන ලි්වා ඒ පස්සෙන සටහන් තුළවෙන්න මේ හයසීය ගෙරල්ලදන්නට තොට සමුචයත සයන එදස් දෙසයයි එද සියයි කියන්නේ දහයෙන් දෙකක් අටයි දෙකෙන්කක් එකයි එදදා සටසීයයි හරි. ඔය එද්දා සටසීය ධාරණගැ අපි හොයාගත්තනනි ළමයි ඔය එදදා සටසය ගැනල්ලා භාවිතයිති ඇදි වත්කම් කියන සටහන තුළ ලියන්ද එද්දා අටසීයයි දැන් එඩ ශේෂ පිරික්සුමට ගැනුම් හද්දාස් පන්සීයයි ගැනුම් අවශ්‍යවෙන ළමයි විකුණුම් පිරිවෑ හොයක් දින ට හෙනම් අප පෙරවැඩේ අපි ගැනුම් එකතු කලා ගැනුම් හද්දාස් පන්සිය ඊළඟට තියෙනෙමනද කුලි කුලියමට මත්තහයට අපි ගැලපිළිවෙලද අදාළ තැම්වලට දැම්ම ඊළඟට තියෙන්න්නේ වැටු පණි වැටුප පරිපාල විය දම්වලට එන්න ඕන හම් පරිපාලන විය දම්වල පිළියෙන වැටු දායි මෝටරත නඩත්තු තුන් සේ විසේකයි බෙදා හැරි. මෝටර් රත නඩත්තු. ඉළඟට කල්බදු පොලි ඒ වැරදක්නේ එක දැම ඊළඟට ප්‍රවර්ථන වර්ශයේ පළමු කාර්තු සඳහා ගෙව්වා දැම් බඳදු අනුවක් තියෙනවා හරට තියනෙ කනුව ටියුට් එක තියෙනයගේ වැරදික බැට විල්ල තියෙනටයි මේ සිටික රදි වැරද්දක් වෙලා එක හටදාගන්න. ප පිරතු ප කරනල පි දන්ව ෙවවාද ද න ද බද සම්බද ගැලිල් රදේ දැන හමති යන් හිලා ේපල පිරෘතුප කරනවල වටින හ දීල එක හරි ආරම්භගක තොගේ දෙද සාර සී අයි විකුණුම් පිරිවෑ හොන්ද ර දෙද සාර සීයයි මුල තොගය. එකත් හරි ඒට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ හැදවා බැංකව ඇති මුදල්. අපිටහන තියනවල්ලමයි මුදල්ලියන්ට මුදල් හා මුදල් සමානදෑ කියලා අන්නේ සටහනට අපියන්වා. එතන ලියනවා බැංකු මුදල් වටිනාකම කියීයද බැංකව ඇතු මුදල් දෙසිය හතලිස් එකයි ඊළඟට ට්‍රයිමමාසික බාණ්ඩාගාර බිල්පත් මේ වර්ෂවසානය ආයෝජනය කරතිී ්‍රයිමාසක බාණඩාර විල්පත් ක මුදල් මානදයක් නිසා ට්‍රයිමාසික බාණ්ඩාගාර බිල් කියලා ඒ වටිනාකම පොතන ලියන් ඕන දාහයි. යට වස්ේ විකුඩුම් අපි හැදුව ප්‍රකාශ කළ ප්‍රාග්ධනය හිමිකා වෙනස්වියෙන් ප්‍රකාශයට තමා අපි දැන්ගීලඟට යන්නේ. ප්‍රකාශක ප්‍රාග්ධන දාන්න ඕන එතෙන්ටනේ එ තෝට එෙන හිමික වෙනස්වියෙන් ප්‍රකාශයේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ආරම්භ ශේෂය මෙත්කයෙන් ඇතියෙන්නේ හොට දොස් දස්තු සීයයි එළඟට ප්‍රත්්‍යයාාගන්න සංචිතය සොරි ප්‍රධවාගත්තිපයොන්තියන එ්දා සස්ස්‍ය අනූහතරයි ලාාබාලා භශේෂය කියන්න නිකත එද්දා සස්්‍යය අනූහතරයි ප්‍රත්‍යාගන්න සංචිතය තියන දාහක් ප්‍රත්්‍යාගන්න සංචිතවල ලියනෝ. කල්බදුුන අහිමියෝදම වෙළඳ ගෙවියුතු ද හාරදාහයි. මූලෙ තත්ත ප්‍රකාශයේ වෙළඳ ගෙවියුතු දෑවලට අපියනවා. හාරදාහයි ඉලාට ගේේවිත්තු අර්සාද කරමුදල අපි ගැලපු සම්මුචිත සය දැම් අඩමානයවෙන් කිීම හරියා දැන්තියෙන් අපිට ලමයි සටහන් වල දේවල් අදාළ තැම්වලටත් පෙරවැඩවල්ල දේවල් අදාළ තැම්වලටත් ගල්ල දානක සටහන වෙනත් ආදායම් නැහැ. ඉලර් මේ සටහනංක දෙක බදු පෙරලාබේන ළමයි මෙතන දී ඔයා දන්නවා කලින් ගනම් දෙකේ දිවාට අත්දකම් තිනම් මෙතන ලියන්නේ විශේෂිත වියදම් තිික. එතකොට අපි විශේෂි වියදන් ටික මොනාද කියලා බලාගන්න ලේසියට මේ ටික ඇතින්ට ගෙනහිල්ල තියාගම. හරි අපි ඉන්න බදු පෙරලාබය කියන සටහනංක දෙකේ තොර අපිට මෙතැන්ට මංවාටික මෙතර ලියන්නේ අප අර විශේෂිත වියදම් එතකොට මොනාද මේ විශේෂ වියදැන්කිලා අපි චොට්ට බල කියන කොටස්කරුවට අපි ප්‍රධාන වශයෙන් අර එයාට පෙන්න්නට මන වියදන්ටික තමා ධනනික සාමාන්‍ය වද ෙේ නවා. ේෂිත විය දන්න දහනට කුලි ඒව සාමානය දන්න හිලට තොක පාහරින් කියෙනව ළමයි සාමාන්‍යෙන් ඇතම ඒල දැනගන්න න වන ඒ අපි ලියවා තොග කපාහැරින් හාරසිය අසුවයි එළඟට අඩමානනය ඌනවෙන් කිරීම පණහා දුන්වට්ටම් ඒවත් ලියන්දෝන තුන් සී අයි ළඟට වික්කඩුම් කොමිස් ම කටෙලිටවා හමිියන්න්නෙ ප විකඩුම් කමි ෙද්ද ර්ශය ශී නට වාර්කීම් හතික වගකීම් සහතික ප්‍රතිපාදනය ඒකත් ඒ වන්න වෙනම පෙන්නන්ඩෝන දෙසියාසුවයි. ඉළඟට EFවියදම ඊළඟට Eටවියදම ඒදකත් වෙනවා පෙන්නු එකක සිය පණහයි තිය ඊළඟට ශය ශේවල මුලුව එකතු ගෙනදාවම් මෝට අත්ශයතිබුණානේ හයසය හාාරලුපකරණතියනවා හ දෙසිය එතකොට මුලුෂ අයටසිිය ගළඟට ප්‍රත්්‍යාගන් අලබත් ගෙනනල දංගය ගොඩක් මෙතන ලම ඉලියවන සාමාන්‍ය මතන පිට ලකුණු හම්බවෙන්නේ හතරකට එකක් තුනට එකක් වගේ තමා හැම්බෙනෙ අපි උපරම දෙවල්ටික ලියන් දෝර ොදිට වතන මෙතන තම ලේසිම ලකුණු ගන්න තියෙන්නේ ත ප්‍රතිාග ලාබේ පන්ස නන්න විරට මයි දාන් හල්බු පොලිය දන්ද වෙනග ගොඩක් සේරගේ දැම් අපි දැනට කල්බද පොලි එකසිිය හැත්ත නමෑ හරි අඉන් කරනවා ඔොන්න විදියට සටහනංක දෙකාපී වරක රණ්ඩ ඕන ඉලාට සටහනංක තුන ආදයම්බදන ආදම්බද දැම්ම අපට තාම එඩබ ධි පරලාබය ොයාගන්නකන් ඉින්න්දෝන. සටහනංක හතර අපේ ඒකිවර කරම්කු දෙපලගෘතුප කරනටහන කාරලපකරන දාහයි එකතු අපි ගන්නවා දොට මෙතන මේ පත්ත හරස් පැත්තර බලදී එකතුව ප්‍රති්‍යාග නිදදස් පන්සියයක් අඩුවවාන එතට මෙතැන්ටදදි හදාස් පන්සිලියයක් වෙනවා සමුච්‍යත සයක කොටසටෙද ඩම්ව නැහැ තොට ඉඩම්වල ධාරගෙන හර දස් පන්සිීයයි. වෙළඟට කාරයාලඋපකරන මෙතන අපි ලියන්ලමයි දෙදස් පහලවේ. තුනයි තිස්ස එක දිනට සමුච්චිත ශය කොටසන්නේ. ආරම්භේ හාරසිය වාර්ෂිකෂය දෙසය ගැන හයිසිය. එතෝට මෙතන එකතුූ තීරවත් හයසිය. කාරලල්ි පරනට දල් ධාරණගයහොඇදදි පිරිවැ දාහයි සමුචිතය හයසියයි එතකොට එනවා ධාරණගය හාරිසිය. ඉලාන්ට එකතුව හයදාස් පන්සීයි එකෙන් හයිසියක් අඩු වෙනවා එතකොට එන්නේ ළමයි. ආරදස් නමසීයයි හරිට බලන්ඩ අගේ අපිට එනවද කියලා හයදස් පන්සියෙන් අඩු කරන්නඕන හයසිීය පන්දස් නමසියන ආර්දස් නමසියන්නේ මෙතනෙන්නේ පන්දස් නමසය තොට ළමයි මේ පන්දස් නමසය ඔය ද අවසානය එකතුවට විදිහට ධාර නගය ලම මුූල තත්ව ප්‍රකාශය පෙන්න්න ඕන නමි මූල තත්ත ප්‍රකාශයට ගිහිල්ලා දේපල පිරුතුප කරන විදිහට පෙන්නන්නේ ඔය පන්දස් නමසීය හැනම් එතලියන පන්ඩාස් නමසීය දොටයි පදස් නමසේ හොයාගන්න තමයි දේපල පිරුතුප කරන සටහන් ලමයි අපි හැදුවේ. ඔන්නෝ ඇතවට අවසාන එකතුව තීරේ ධාර නග තමාපිගෙනන්න. භාවිතයි ඇති වත්කමටික දම්ම වෙළඳ ලබ ුතුද තෙම්ම අනිුත් ජංගවත්කම් තියෙනවන හාරසිය අසුවවා එතවට වෙන නැහැ ඊළන්ගට මුදල් හා මුදල් සමාන දෑතිෙනවා එදහ සිය හතලිස් එක අන්නන්නේ ඒටිකාපි ගෙන හිල්ල දැන් අපේ මූල තත්ත ප්‍රකාශයට දම් හාරසිය අසුවයි එද දෙසිය හතලිස් එකයි. ජංඟවත්කම් හාරසි අසූයි මුදල් හමුද සමානද එද්දස් දෙසය හතලිස් එකයි. හරියදට සටහනංකා අත හරි සටහන්ක නමයනකුත් ජංගවාකින් නහ දැන් අපිට තියෙන පෙරවැඩ විකුඩුම් පිරිවහ හොයා ගන්ඩ ඕෝන හතරයි පහයි නමයයි හතයි දෙකයි නමය එද්දා සටසියයක් ගිහහා විකුඩුම් පිරිවයනු අටදස් එක සීයා හරි ඔය විකුළුම් පිරිව ආදයම් ප්‍රකාශයට ගැෙනන්ද ඕන අපි අනිත්ද්‍යවලුත් හොයා ගෙනම කෙලින් ආදයම් ප්‍රකාශයට යම් එතුකොට අප පිට ලසසින බෙදා හැරම් වියදම්ටික දැන් අපි එකතු කරන්න ඕනකැ සියලෝම් ව ද ටිද ඇතු කරු. එතකොට බෙදා හැරීම් වියදම්වල එකතුව බලමු පණහා එකතු කිරීම තුන් සී එකතු කිරීම එදදා සාරසය එකතු කිරීම දෙසිය අසුව. තු රම හයය එකුතු කිරීමම තුන් සියසි එකක කියන්නේ දෙදස් නමසය පනස් එකයි. එළඟට මූල වියදම් සිය හැත්ත නමයයි පරිපාලන ස්ොරී. වෙනත් වියදම් වෙනවා හ සී අයි මේක එද්දස් අට සය හැටයි ඒටක ගෙ හිල්දව විකු පිවත් හො ගත් හිල්දම්. ෑම්්‍රශයට තමාම ඒටක යන්නන්නේ හැන අප ආදයම් ප්‍රශයට කෙලින්ම් මවා විකුණුම් පිරිවෑ අපිටාවේ අතදාස්ශක සීයයි විකුණුම් පිරිවය කොටස දම්ම අතදාසක සීයයි. ඊළඟට බෙදා හැරීම් වියදම් දෙදස් නමසය පණස් එකයි පරිපාලන වියදම් එද්දා සටසය හැටයි ඊළඟට මූල්ල වියදම් හස්සී ොරි වෙනක්ත්තිය දම් හස්සේ යයි මූල්ලවේදම් එක සිය හැත්ත නමයයි දැ ආදයම් ප්‍රකාශය පි හද මතතිර ට ාත්‍රරදාහ අඩුකිරී මටදාසෙකසීය එනවා පන්දශ නමසීයක් තලලාභය වෙනත් ආදායම් නැහැ වියදම්වල එකතුව ගණ්ඩ දස් නමසය පනස්ස එකකයි එදදා සට හටයි හස්සය එකසි හැත්තනම තුුණන පන්දා සසිය අආනුවයි එහෙනම් බදු පෙරලාබය අපිට ග්ඩ පුළුවන් දෙසිය දාහය දැන්වන්න බදු පෙරලාබේ ළමයි අපට හම්බුණනානේ දැන් අපට අවසාන ගැලපල්ලි වර කරන්න පුළුව ආදෑම්බදු සම්බන්ධ ගැපිල්ල. මොකදද මේ ආදයම්බදු සම්බන්ධ ගැලපිල්ල ද අපට කියන්නේ. බඩ ගැලපිල්ල කීවෙන් ගැපිල්ලද කියලා. ආදෑම්බදු සම්බන්ධයෙන් තියෙන ගැලපිල්ල තමා අවසානක ප්‍රවර්ථන වර්ෂය ආදයැම්බද බදු පෙරලාවෙන් තුනිින් එකයි. හරි අපි යනවා ආදෑම්බදු හොයෙන සටහනට වෙන්න සටහන. අපි ආදායම් බද්ධක ආදයම් ප්‍රකාශයට හරන නැත්තම් අඩු කන ආදයම්බද්ද ොයන්න්නළමයි ප්‍රවර්ථන වර්යේ. තක්ෂේරු කළ ආදයම් බද්දට එකතු කරවා පෙරවර්ශයේ ඕනවෙන් කිරීමක් තිබුණොත් අඩු කරනවා අධවෙන් කිරීමක් තිබුණොතේ කියන පෙවසර වනවෙන් කිීමක් තිබුණොත් ඇතු කරනවා අඩු කරනවා අධවෙන් කිරීමක් තිබුණොත්ත් මේවා හොයන්ඩ මුලින්ම ඉගන ගත්තා ඊට පස්සනේ පාස්කිපසට ආේ. එතකොට ප්‍රවර්තන වර්ශය කියන්නේ දා හත්තර පහළ. දෙදස් දා හත්තර පහළවර්ෂය තක්සේරු කළ දාදයම් බද්ධට එකතු කරනවා පෙරවර්ෂි වුණවෙන් කිරීමක් තිබුණොත් අඩු කරනවා අදිවෙන් කිරීමත් තිබුණ. දැන් පොහොමහරි ගාන කියනවා මේ වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයට අදාලා ආදායම් බත්ත බදු පෙරලාබේෙන් තුනෙන් එකක් කියලා. බදු පෙරලාබෙන්වා ලමයි දෙසිිය දහයා දෙසිිය දහයෙන් තුන්නෙන් එකක් කියනෙතුම් වරක් හතයි හැත්තෑවයි. එ එන්න එක හරි. ඊළඟට? පෙරවර්ශයේ තියන්න උනවෙන් කිරීම අදුවවෙන් කිරීම ද කියලා අපිට හොයාගන්ඩ යන එකම තැන තමා ශේෂ පෙරෙක්සුමේ මයි පෙරවර්ශයට වෙන් කිරීමක් තියෙන්ට ඕන. බලන්ඩ පෙරවර්ශය සඳහා වෙන් කිරීමක් තියනවද කියලා ආදැම්බදුවෙන් කිරීම කියලා නෑන එක ම උ ක්කි මක්හ දදිව කිීමක් හොන්ට බෑ තොඩ එක බිදුව කිය සලකනවා ඇතකොට ලමයි. ආදායම් බද්ද විදිහට එන්නේ හැත්තෑම තමා අන්නේ හැත්තෑ අපි ගෙනල්ල දානවා අපි හදන ආදායම් ප්‍රකාශයේ ආදායම් බදු විදිහට ඒ විදිහටයි හැත්තෑවෙන් එහම නත්ම් කෙලීම තුන්ෙ එක බලලා නෙේ ලමයිය ූනු හදුවෙන් කිරමතිනො ඒකෙ ඕන ඊට පස්සේ දැන් ආදායම් බඳ හැත්තෑ වයින ප්‍රවර්ථන වර්ෂයේ අපි ආදාය ගෙවිය යුතු ආදායම් බද්ධ හෝ වැඩිපුර ගෙව් ආදායම් බද්ද හොයාගණ්ඩ ඕන ඒක මොකද ගැලපිල්ලත් තැන් දෙහෙක් ගැලපෙනවන එක ආදයම් ප්‍රකාශයටන එති එක මූලිත් ටෙන හරි එතකොට දැන් ආදයම්බද සම්බන්ධය මූලිතත් ප්‍රකාශයට යන වගකීම හෝත් ම අපි හොයා ගන්න ඕනේ ඒක හොයන්නන්නේ කොහොමද ොයාට මත ඇති ම ඒ ගැපල්ලත් කිය දිීලා තියෙනවා පන්තියේද කම්පැනි එකකවන්ටිං කරද්ද මේ සටන තුළ මේල මේ හොය එක පැරවැට තුළ මක්න්නනමුත් මෙත ොයට පැහැදිි වෙඩවඕන් හිද මෙතන හොල පෙන්න්න උපචිත ආදයම් බද්ද හොයන විදි පචත ක් එක ආදයම් බද හොන්නක ොද ප්‍රවර්තනවර්ෂය ඇස්තමේන්තුගත ආදායම් බද්ද ප්‍රවර්තන වසරේ ඇස්තමේන්තුගත ආදායම් බද්ධ බද්ධෙන් අඩු කරනවා ප්‍රවර්තන වසරට ගෙව් ආදායම් බද්ද ප්‍රවර්තන වසර්රට ගෙව්ූ ආදායම් බද්ද ප්‍රවර්ථන වර්ශය ඇස්තමේන්තුගතා දැම් බදවාමේ හැත්ත ඇවලමයි මෙතනන නෙමේය මේකතුව මේකනෙමේ මෙව්ඩ ්‍රවර්තනවර්ශෂයෙන් ඒ කනේ තොඩ ප්‍රවර්තන වර්ශය හැත්තෑාව ඇවිල්ල තියවා ඒකෙන් අඩු කරනවා ප්‍රවර්ථන වර්ෂයට ගෙවූ ආදායම් බද් ප්‍රවර්තන වර්ෂයට ගෙවල තියෙන ළමයි පිියාදායම් බදධව දිහට ශේෂපෙක්ෂ තින ප්‍රවර්තන වර්ශය පළමුකාර්තන සඳහා අපි අනුවක් ගෙවල තියවා අන්නල මයි දැම්මකදවෙලා තියෙන්නේ එන්නරින නිස්සා ඒ අන මොකක්ද අපි ඇස්තමේන්තු කරපු ගානට වඩා වැඩිපුර ගෙවලා ඒ කියන්න අපි ආදායම් බද්ධ වර්ශය අදාළ ප්‍රමාණයට වඩාළම අපි ගෙවල තියෙනවා විස්සා එහනම් වැඩිපුර ගෙවල තියෙනවා ආදායම් බද්දා එතෝට වැඩිපුර ගෙව්පු ගියදමකට අපි කියන්නේ මොකක්ද ඉදිරියට ගෙවූ වියදම් එහනම් අපි හදන මුූල තත්ත් ප්‍රකාශී ඉදිරියට ගෙව්ූ ආදායම් බදු කියලා මේක රජයට අපි වැඩි පුරගෙවය නෙහිද වෙන පෙන්වා ඉදිරිට ෙව් ආදායම් බදු මංකෙට කළ ටක් කිය ැලවා කියදද විස් අපි මෙහම පෙන්න්න. එක හොයපු දිියතමා මේ තියෙන්නේ එතෝට මේ අමුතුෙන් මේ උගන්න ද ක වා ග තිය ෙක චතය බද ොය විදිහ මේ එක මෙත ලිය හ සහතු ලියන්න න මතතියා ගන්න මේකක් පෙරවැඩට ලිය ගන්ඩොල් ියනවා මංගේ හිද මෙතර මේ කායින් කරනවා හරි දැන් අප යනවා ආදායම් ප්‍රකාශයට එත නිදලන දැ දැනි අනිකු සියලුම දේවල්ටි අපි හරිනිේ හැ ආදායම් ප්‍රකාශයට අප තියනවා දම් ප්‍රකාශයේ ආදෑම්බද්ධ තියෙනවා ඊට පස්සේ අපි හොයාගන්නවා ළමයි කාලච්චේදේලාබය එක සය හතලිහයි මෙතන රින දාහක් වෙනවා එදෝට රින දාහක්ෙනවා කියන මුල විස්තීරණනාදායන අටසය හැටක් රින දනයි රිනයිනේ තෝට රිනාටසය හැටක්ෙනවා මෙන්න මේන මුළල විස්තීරණ දායම තමා අපි හිමිකම් වෙනස්වියෙන් ප්‍රකාශයට ගෙනියන්නේ. ලියනවා මෙතැන මුළු විස්තීරණ ආදායම. කියද අටසිය හැටයි එකතු තීරුවේ රිනාටය හැට පි ියනේ අටසියයට හැට හැල්ලක හොමද වර්ශයලාභේ කසිය හතලිහැයි ප්‍රත්්‍යගන අතරික්තේ රි දාහයි එකතුනනා මෙතෝට වර්ශයලාබය පෙන්නවා හඳවාගත් ලාබෝ ලෙමන තත් ලා බාලා භ ශේෂයතුල එකසි හතලිය. ්‍ර්‍යාගෙන සංචිත්තුවල දහක් ළම ඉරිණනින් එහනම් අපි ප්‍රත්්‍යාගන සංජිත්තීරුවේ ප්‍රින දාහත් ඒ විදදිහටම පෙන්න්නනවා එච්චරයි කරන්නේ. අරි හිමිකානසියේ ප්‍රශක්කතු දීරුවත් අප එකතුකරු මෙතනවා හදදා සස්සයනු හතරයි මෙතන එනවා මෙතන කියක්වත් නැහැ අදැන් හිමිකාවනසය ප්‍රකාශත් ලමයි මෙඩමටි අපි එකතු කරනවා. සාමානෙකුටස් ප්‍රාග්ධනය මත සාමානකටස් ප්‍රාධ්න මයි වැදිලා යෙනවනේද ම විිකුණ වල ගේාීන සාමංගුට ස් ප්‍රාගධනය පන්ධදාහය මෙතන දැන්තාව මංග දැක්කේ මෙටන්ටෙන් පන්දාාහයි. එතොර මෙතන ලියන පන්දාශ පන්සීයයි මෙතන කියයක්ක්වත් නැහැ පොල් සංචිත නෑන මේ ගාන හැටියට රඳවාගත් ලාභ ශේෂයනවා එද්දා සාරසිය තිස් සතරයි එකක්තුව තීරුවන හයදස් නමසය තිස් හතරයි. හරේ. දැල්ල මයි මේ දේවල් එකයන් හිමිකානස්වුවෙන් ප්‍රකාශයට අදාළව හිමිකමට අදාල දේවල් මූලිතත් ප්‍රකාශ ගන්නලදාන. ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ වර්ෂාව සසාන්ධශේෂයාව පන්දස් පන්සිීයනනි පන්දාස් පන්සිීය ලියනවා. ඉළඟට සංචිත මොනාද තිබුණේ සංචිත්තිබුණ ප්‍රථ්‍යගන ප්‍ර්‍යාගන සංචිතිතුරුන් ැේ ෝට නමුත් අපි නිකල් ලියල්ල දාමු එකන්නේ ප්‍රත්්‍යාගන සංචිත කියක්වත් තිබුණන් නැහ බින්දුව. රදවාගත් ලාබේක තියෙනවා රඳවාගත් ලාබ එද්දා සාර සියතිස් හතරයි තට එද්දා සාරසියති අත්‍රමින් පැත්තර ගෙනවා යාට මෙන්න මේ හයිසය පනස් දෙක ජංගමනවාකීමටගේ ජංගවාකීමවල එක තුවත් අපි ගන්නවා පන්දස් එකසිය පනස් පහයි. එතකොට මුළු හිමිකම් හා වගකීමන දොලොස් දස් හස්සය අල එකයි ඔන්න හිමිකම් පැත්ත ළමයි ඔය විදිහටයි හැදෙන්නේ. ගිළඟට මම වත්කම් පැත්තට එනවා දේපල පිරුත්තුප කරණයි භාවිත අයිති ඇති වත්කම් ටිකයි දෙ එකකමික තුුණ හම හයදස් හස්සීයයි ඉළඟට මෙන්න මේ ජංග වත්කම් ටික එකතුව අයදස් හතලිස් එකයි කැල් කර බලන්ට තෝට මුලුවත්කම් ටිකපිටනවා මේ ගානෙත් හතලිස් එකයි හතයි හය හැ දොළහයි දොලොස්දා සස්සිය හතලිස් එකයි හරි එතකොට ළමයි ගාන බැලංස් නේහකැ අපි හරිට එක හදල තියෙනවා මෙන්න මන්නැවත පෙන්න්නන්නම් ආදායම් ප්‍රකාශය ඊළගෙට මෙන්න හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය මෙ මූලතත ප්‍රකාශී වත්කම් කොටස මෙන්න හිමිකම් කොටස සටහන්වල බදු පෙරලාබය ආදායම් බද්ද ඊට පස්සේ එට පස දේපල පිරි උතුප කරන සටහන එට පසේ භාවිතයිතය ොත්කමම් ල්මල දුද්ද සටහන් ටිකඉලාට පෙර වැඩ ඉලට බෙදා හැරීන්නේ බියදම් ටික හරි ඔය විදිහට තමාලමයි මේ අනෙකුත් පෙරවල ටික අපේ හැදිලා තියෙන්නේ